வாய்ப்பான குதே அப்ப வந்து வரட்டிக்க ஆரம்ப கரமோ அது தவசை அப்படி ஓலட்ட லபாதீல தியன்னு குதே 57 பேப்பர் එක 57 பேப்பர் එක තමයි අපිට සාකච්ඡා කරන්න දෙන්නේ එතකොට දැන් 57 பேப்பர் එකේ සාකච්ඡා කරද්දී දැන් දරුවෝ කීප දෙනෙක්ම මමත් එක්ක කතා කරපු සහ දැන් පාසල් පටන් ගන්න කලින් ඉල්ලීම් කීපයක් කළා ඒ තමයි දැන් මේ 57 பேப்பர் එකේ මේ MCQ වලින් පටන් ගන්නෙ නැතුව රචනා පේපරකින් චුට්ටක් පටන් ගමුද කියලා ඇහුවා මට හිත මේක ටිකක් හොඳයි කියලා මොකද නැත්තම් අපි පන්තියේ කතා කරගෙන යද්දී අවසාන හරියට යද්දී රචනා පේපර එකේ සමහර ප්‍රශ්න පිට කතා කරන කල් මදි වෙන නිසා මොකද මුගක් අය ටිකක් දැනගන්න කොටසකුත් වෙන රචනා කොටස් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් ට්‍රොනික් කොටස් ටික අපි ඒ ටිකට වැඩි අවධානයක් යොමු කරමු මේ දවස් ටිකේ විභාගයට ලොකු කාලයක් නැති නිසා හොඳයි ඒ නිසා පුතා ඔයාලා හැමෝම ළඟ දැන් තියෙනවා 57 පේපර එක 57 පේපර එකේ පුතේ මම එනවා මුලින්ම දෙවෙනි කොටසේ අවසාන ගාණයෙන් පටන් ගරා මම ඉස්සරහට එන්නම් මම අද ඉස්සලා MCQ කතා නොකර ඉන්නම් ඉතින් ටිකට අවධානය යොමු කරමු අපි පැහැදිලිනේ හරි එහෙම හොඳයි නේද ගැටලුවක් නැහැනේ රයිට් පුතාල එන්න ඒ නිසා මුලින්ම දීලා තියෙන 57 පේපර එක හැමෝම ළඟ තියෙනවා 57 පේපර එක එන්න පුතේ මුලින්ම ඔයාලා 10 වෙනි ප්‍රශ්නෙට අපි 10 වෙනි ප්‍රශ්නෙන් වැඩ ටික ආරම්භ කරනවා 10 වෙනි ප්‍රශ්නෙම වැඩ ටික ආරම්භ කරනවා 10 වෙනි ප්‍රශ්නේ එන්න කොට අක්දාලා පළවෙනි එක්කෙනාට හොඳයි 10 වෙනි ප්‍රශ්නෙටයි අපි එන්නේ පුතේ 10 වෙනි ප්‍රශ්නෙන් අපි වැඩ ටික අද ආරම්භ කරනවා 10 වෙනි ප්‍රශ්නයේ ඒවල පළවෙනි කොටස ඩයෝඩයක සංකේතය ඇඳ දක්වා එහි භාවිතයන් ලියා දක්වන්න කියලා කියන්නේ ඩයෝඩයක සංකේතය ඩයෝඩ එකක සංකේතය අපි ගත්තට පස්සේ අපි දකිනවා මේ දින ඩයෝඩ එකක සංකේතය හරිද ඒ වගේම රයිට් මේ පැත්ත මෙයාගේ ඇනෝඩය වෙනවා මේ පැත්ත කැතෝඩය වෙනවා මේ පැත්ත ඇනෝඩය මේ පැත්ත කැතෝඩය පැහැදිලිද කොහොම නිවෙන්නේ ඇනෝඩ කැතෝඩ ඔය ඔය විදිහට පවතින්නේ ඊට පස්සේ අපෙන් අහන්නේ එහි භාවිතයන් ලියන්න රයිට් ටක් කර සංකේතය දාගන්නකො සංකේතය දාගන්නකො හරි අපෙන් අහනවා එහි භාවිතයන් ලියන්න දැන් මේ ඩයෝඩ් එකක සංකේතය හරි භාවිතයන් විදිහට ලියන බැරුණේ ස්විචයක් ලෙස භාවිතා කිරීම ස්විචයක් ලෙස භාවිතා කිරීම ස්විචයක් ලෙස භාවිතා කිරීම ස්විචයක් ලෙස භාවිතා කිරීම ඒ වගේම මේක ඍජුකාරක ඩයෝඩ් එකක් නම් අපිට පුළුවන් ඍජුකරණය කරන්න. ඒ කියන්නේ AC කරන්ට් එකක් DC කරන්ට් එකක් වට පරිවර්තනය කරගන්න පුළුවන් නේ. කියන්න ඍජුකරණ පරිපථ සඳහා යෙදීම ඍජුකරණ පරිපථ සඳහා යෙදීම ඍජුකරණ පරිපථ සඳහා යෙදීම ඍජුකරණ පරිපථ සඳහා යෙදීම හරි දෙවෙනි කොටස කියනවා පරිපූර්ණ ඩයෝඩයක VI ලාක්ෂණික ඇඳලා දක්වන්න කියලා කියනවා VI ලාක්ෂණිකය දෙවෙනි කොටස පරිපූර්ණ ඩයෝඩයක VI ලාක්ෂණික වක්‍රය මෙන්න V මෙන්න I ඩයෝඩ් එකක මේ තියෙන්නේ පෙරනැඹුරුව මේ තියෙන්නේ පසු නැඹුරුව මේ තියෙන්නේ ඔය ඩයෝඩ් එකක බිලවැටුම් වෝල්ටියට ආව මේක පරිපූර්ණ ඩයෝඩ් එකක් නිසා ගැටලුවක් නැහැ සෙන ඩයෝඩ් එකක් වගේ නම් මෙතන සෙන බිලවැටීමයි තියෙන්නේ එතකොට අපි මේක ගමු මේ වෝල්ටියට ආවයක් නිසා මම මේක ගන්නවා P මේ තියෙන බිලවැටුම් වෝල්ටියට ආවය right මම මේක P VI එහෙම නැත්නම් PIV කියලා ගන්නවා මේ PIV කියලා කියන්නේ බිඳවැටුම් වෝල්ටීයතාවය බිඳවැටුම් වෝල්ටීයතාවය මෙතන විභවය මම ගන්නවා VB කියලා VB කියලා කියන්නේ දේහලී වෝල්ටීයතාවය දේහලී වෝල්ටීයතාවය එහෙම නැත්නම් පෙරනැඹුරු වෝල්ටීයතාවය කිව්වත් හරි එහෙම නැත්නම් පෙරනැඹුරු වෝල්ටීයතාවය පෙරනැඹුරු වෝල්ටීයතාවය පෙරනැඹුරු වෝල්ටීයතාවය හරි
දන්න සරල දේවල් නම් එක පුළුවන්. තුන්වෙනි කොටස පහත රූප සරහනට අදාළව අහලා තියෙන ප්‍රශ්න වලට අනුව පිළිතුරු සපයන්න කියලා කියනවා. සෙන ඩයඩ් එකේ බිඳ වැටුම් වෝල් තියතාවේ වෝල් 100ක් කියලා කියනවා. ඒක දන්න සරල දේවල්. මෙයා 20යි කිලෝ ඕම්. මෙයා 45යි කිලෝ ඕම්. මෙයා 240යි වෝල්ට්. සෙනේ ඩයඩ් එකේ බිඳ වැටුම් වෝල්ට් තියතාවේ වෝල් 100යි. ඔහොමනේ කතාව දෙන්නේ. අපිට කියනවා පළවෙනි කොටස ප්‍රතිදහන වෝල්ටීයතාවය. ප්‍රතිදහන වෝල්ටීයතාවය කියලා කියන්නේ හරි RS හරහා විභව ගැස්ම නිරාපද ප්‍රතිරෝධකයේ RS හරහා විභව ගැස්ම රයිට් හරි මුලින්ම අහන්නේ ප්‍රතිදහන වෝල්ටීයතාව. ප්‍රතිදහන වෝල්ටීයතාව කියන්නේ මෙන්න මේ දෙන්න අතර වෝල්ටීයතාවය යහන්නේ. අපි ඒ ඒ වෝල්ටීයතාවය අපි අපිට ගත්තාම මෙන්න මේ ප්‍රතිදහන වෝල්ටීයතාවය කියලා කියන්නේ බිඳ වැටෙන අවස්ථාවේ වෝල්ටීයතාවය තමයි බිඳ වැටුම් වෝල්ටීයතාවය වෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ නිරාපද ප්‍රතිරෝධකය RS හරහා විභව වැස්ම. හරි. ඒ කියන්නේ මෙන්න මේ RS වල විභව වැස්ම කියලා කියන්නේ මේ RS ප්‍රතිරෝධකයනේ. එහෙනම් මෙයාගේ වටිනාකම කියන්නේ VRS අහන්නේ. හරි. හරි. ඊට පස්සේ සෙනර ඩයඩ් එක හරහා ගලන ධාරාව. හරි. අපිට කතාව ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම. අපි මම මේ ටික මකා ගන්නම්. මේ ටික තව ලියනවා ඉන්නවද? නෑනේ නෑ. හරි ඊට පස්සේ අපෙන් අහන්නේ මුලින්ම අහන්නේ පළවෙනි කොටස ප්‍රතිදහන වෝල්ටීයතාව. ප්‍රතිදහන වෝල්ටීයතාවය කියලා කියන්නේ අවුට්පුට් වෝල්ටීයතාව. ඒක සමානයි මෙයා බිඳ වැටෙන අවස්ථාවේ. මම ලියනවා සෙනර් ඩයෝඩය බිඳ වැටෙන විට VZ සමානයි VRL. මෙන්න මේ භාරයේ විභවය අපි V මෙයා VR කියලා ගත්තොත් sorry RL කියලා ගත්තොත් මෙන්න මේ විභවය තමයි VRL කියලා කියන්නේ. මෙයාගේ විභවය මේ විභවයට සමානයි. අපි ඒක දන්නවනේ. එතකොට VZ සමානයි VRL කියලා එනවා. එතකොට VZ කියන්නේ වෝල් වලින් 100යි සමානයි VRL. එම නිසා VRL කියන්නේ වෝල් වලින් 100යි. ඒ කියන්නේ ප්‍රතිදහන වෝල්ටීයතාවය වෝල් 100යි. හරි? ප්‍රතිදහන වෝල්ටීයතාවය මත අපිට එනවා මෙතනදී වෝල් 100ක් කියලා. හරි වෝල් 100යි. ඊට පස්සේ දෙක නිරාපද ප්‍රතිරෝධකයේ RS හරහා විභව වැස්ම. මෙයාගේ විභව වැස්ම. අපි දන්නවා මේ පොඩුව සලකද්දී සැපියම් විභවය සමානයි මේ ප්‍රතිරෝධකයේ විභවය සහ සෙනඩයිඩ් එකේ විභවය කියලා දෙන්නක එකතුව. ඒ කියන්නේ සිම්පල් P වලට උත්තරයක් ගන්නවා මෙයාගේ විභවය. VS සමානයි මෙයාගේ විභවය. PR ධන මෙයාගේ විභවය. VZ නිසා VS අපෙන් අහන්නේ VS කියන්නේ 240යි VR නි අහන්නේ VRS. ඒක දන්නේ නැහැ. ධන VZ කියන්නේ වෝල්ට් වලින් 100යි. මෙයා වම් පැත්තට අපි එක යන. හරි. එයා වම් පැත්තට එක යනකොට 240 ඍණ 100 සමාන VRS කියලා එනවා. එම නිසා VRS කියන්නේ 140ක් වෝල්ට් කියලා එනවා. ඔන්න RS විභවය වෝල්ට් 140යි. හරිද? රයිට්. ඒත් ගැටලුවක් නැහැ. C. සෙනර් ඩයෝඩ් එක හරහා බලන කරන්ට් එක. සෙනර් ඩයෝඩ් එක හරහා යන කරන්ට් එක කියන්නේ මෙන්න මෙයා. මේ අපි IZ කිව්වොත් IZ අහන්නේ. හරි. දැන් අපි මෙහෙම ගණනය කරනවා. දැන් මෙයා හරහා බලන කරන්ට් එක කියලා කියන්නේ මෙතනින් එන කරන්ට් එකෙන් මේ කරන්ට් එක අඩුනොමනේ මේ කරන්ට් එක එන්නේ. අපිට මේ කරන්ට් එක හොයාගන්න වෙනවා. දැන් ඔය කියන කතන්දරයේ හැටියට හරි. අපිට මෙහෙමත් ගන්න පුළුවන් VRS. sorry දැන් අපිට sorry VZ. මෙයාගේ විභවය දන්න නිසා හරි මම මෙහෙම කරන්නම්.
මම මේ පද්ධතියේ ඔයාලට සරලවම ගන්න පුළුවන් විදිහට මම ලියනවා බිඳ වැටෙන අවස්ථාවේ මෙයා හරහා දරන කරන්ට් එක IS මේක IL කියමුකෝ IL හොයාගමුකෝ බිඳ වැටෙන විට මම මෙතන පැත්තකින් ලියා ගන්නවා මෙතන VRL වෝල් 100ක් නිසා VRL කියන්නේ IL වාරයක් RL ඕකනේ 100ක් කියන්නේ IL දන්නේ නැහැ RL කියන්නේ කිලෝ ඕම් 20යි 20 වැඩි කරනවා 13 සමානයි 100යි නේ එහෙනම් IL කියන්නේ 100 බෙදෙනවා 20 වැඩි කරගෙනම 13ක් කියලා එනවා එහෙනම් IL කියන්නේ 100 20ෙන් බෙදෙනොත් එනවා 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 3ක් කියලා එම නිසා IL කියන්නේ 5යි මිලි ඇම්පියර් කියලා එනවා ඔන්න IL අගය මම එක පැත්තක හදාගත්තා IL හොයාගත්තා මෙයා හරි මම ඒ වගේම මෙන්න මෙතන VRS දන්නවනේ ගාණ හදලා තියෙනවනේ ඒ නිසා මම එතන VRS වලට අදාළ අගයක් ගත්ත නිසා මම ඒකත් හොයා ගන්නවා මොකද අපි දන්නවනේ VRS සමානයි 140ක් වෝල් කියලා VRS කියන්නේ මෙයා තුල ගන්න කරන්ට් එක අපි IS කියලා ගනිමුකෝ VRS කියන්නේ එහෙනම් IS වාරයක් RS සමානයි 140ක් කියන්නේ IS වාරයක් RS කියන්නේ 45 කිලෝ ඕම් 45 වැඩි කිරීම 13යි සමාන 140ක් කියලා එනවනේ එහෙනම් IS කියන්නේ 140 වෙදෙනවා 45 වැඩි කිරීම 13න්නේ එහෙනම් IS කියන්නේ 140 වෙදෙනවා 45න් එතකොට එනවා 3.1 වැඩි කිරීම 10^3ක් ඒ කියන්නේ 3.11 මිලි ඇම්පියර් කියලා එනවා IS කරන්ට් එක කොහොම ආවේනේ රයිට් 140 බෙදුවා 45 මිලි ඇම්පියර් ඒක මෙතන ආවේ CI RL කියන්නේ කිලෝ 20යි right පොඩි සි අවුලක් ගියාද නෑ නේද පොඩක් ඉඳ බලන්න IL කියන්නේ IL 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 VRL can CI volt. We can give the CI. The CI is not here. This is මේ පැත්තේ කරන්ට් එක IL කියන එක ලොකුයි IS ට වඩා නේ එතකොට සෙන කරන්ට් එකක් ඇති වෙන්නේ නැහැ නේද දැන් මෙතනදී ගත්තාම IL IL ලාගේ මිලි ඇම්පියර් 5යි IS අගේ 3.11යි එතකොට මේ අගේ චූටි මේ අගේ ලොකුයි නේ හරි එතකොට අපි මේක පැත්තකින් හදාගත්ත කියමුකෝ එතකොට දැන් IS අගය මෙයාට වඩා මේක ලොකුයි කියන්නේ එතකොට මෙයා හරහා කරන්ට් එකක් එන්න බෑ සෙන කරන්ට් එකක් ඇති වෙන්නේ නැහැ නේ ඔව් සෙන කරන්ට් එකක් ඇති වෙන්නේ නැහැ මේකට හරි දැන් මේ ඔප්ෂන් එක කරන්ට් එකක් ඇති වෙන්නේ නැහැ එතකොට මේ දැන් වල මේ ගාන හදලා ඉවරනේ දැන් අපිට උත්තර පත්‍රයත් වල ලබා දීලා තියෙනවා අපි මේ එතකොට මෙතන සෙන කරන්ට් එකක් ඇති වෙන්නේ බෑ කියලා තමයි කියන්න වෙන්නේ එතකොට මේක සෙන ටයිඩ් එක බිඳ වැටෙන්නේ නැත් නේ කතන්දරේම අවුල් යනවා මම ඒ නිසා මේ කතන්දරේ චුට්ටක් වෙනස් කරන්න නැත්නම් මේක උත්තරයක් ගන්න එක ගැන පොඩි අවුලක් යනවා ඔයාලගේ පේපර් එකේම හදාගන්න දැන් මේ උත්තර පත්‍ර ටික අපි ඔයාලගේ තව බලලා දීලා නැහැ නමුත් ඔයාලා හදාගන්න මෙන්න මේ කිලෝ ඕම් 20 කියන එක මෙන්න මේක හදාගන්න කිලෝ ඕම් 200ක් කියලා කිලෝ 20 කියන එක කිලෝ ඕම් 200ක් කරගන්නකො කිලෝ 20 කියන එක කිලෝ ඕම් 200ක් කරගන්න හරි එතකොට VZ සමානයි VRL කියනකොට මෙන්න මෙතන එනවා හරි එස මෙතන එනවා VRL සමානයි රයිට් හරි RL කියන්නේ කිලෝම් 200යි 20 නෙමෙයි 200ක් එනවා
ദേശീയ വഴിക്കിരീമ ദായ തുണായി എത്ര മെത്തന ദേശീയായി സിയ ദേശീയം പിന്തുണത്തിനോ ദശമ പഹാക് എത്ര മെത്തനിങ്ങനോ ബിന്ദു ദശമ പഹാക് അറിയണ എത്ര സിയ പിന്തുണോ ദേശീയം ഓ എത്ര കേട്ട ദേക്കായി ദശമ പഹായി ബിന്ദു ദശമ പഹായി ബിന്ദു ദശമ പഹായി അതെ അറിയണേ එතකොට අයි ලෝඩ් කියන්නේ දශම පහක් කියලා එනවා. අන්න මම චුට්ටක් ගන්න හැදුවේ. ඔයාලා පේපර් එකේ කොට හදා ගන්න. අයි ලෝඩ් දශම පහක් කරගත්තා. අයි ලෝඩ් දශම පහක් ආවොත් මෙයා හරි IS වලට එනවා ලොකු වගයක්. ආ දැන් හරි. දැන් ඔය දෙන්න දන්න නිසා අපිට ලියන්න පුළුවන් මෙතනදී අපි දන්නවා මේ පැත්තෙන් ගලන කරන්ට් එක මේ කරන්ට් දෙක එකතු වල සමානයි. ඒ කියන්නේ IS කරන්ට් එක සමානයි IL ධන IZ. අයිසෙත් අපිට ඕන අයිසෙත් අපි උත්තර කරමු අයිසෙත් සමානයි IS වලින් IL අඩු කරනවා IS කියන්නේ 3.11 IL කියන්නේ 0.5 එකයි එකෙන් පහක් බෑ එකක් ඉල්ල ගන්න 11න් පහක් 6යි දෙකෙන් බිංදුවක් 2යි උත්තරයක් එනවා මිලි ඇම්පියර් වලින් 2.61ක් කියලා 2.61 හරි මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදාගමු මෙතන එතකොට කිලෝ ඕම් 20 කියලක 200ක් කරගන්න කරලා මෙන්න මේ විදිහට පුතේ ගාන හදලා ඉවර කරන්න බලන්න හරි මේ විදිහට හදා ගන්නකො ගාන එතකොට අරට උත්තරයක් විදිහට අපිට නිවැරදි පිළිතුරක් ওই විදිහට ගන්නට පුළුවන් හරි ඉවරද වැඩි තව නෝට් කරන ඉන්නෝ නම් හදාගෙන ඉවර කරන්න බලන්න ඉපරින් ගන්න රයිට් ඔව් මන්ජුර අහනවා IZ බිඳවැටලා නැහැ නේද සර් කියලා. ඔව් කලින් අවස්ථාවේදී බිඳවැටලා නැහැ. මම දැන් මෙතන මේ අගේ පොඩ්ඩක් වෙනස් කරානේ. ඒ වෙනස් කරපු නිසා දැන් බිඳවැටෙනවා. නැත්තම් බිඳවැටෙන්නේ නැහැ තමයි. ඔයාලට දැන් ඒ ඔයාල උත්තර ලියන වෙලාවේ බිඳවැටලා නැහැ කියලා දාලා තියෙනවා නම් ඒක නිවැරදි වෙනවා. ඔයාල උත්තර ලියපු වෙලාවේ බිඳවැටලා නැහැ. දැන් මම ඕක පොඩ්ඩක් හදලා වෙනස් කළා. ඒ නිසා බිඳවැටෙනවා. හරි. තව මේක අඩුපාඩු දෙනවා ඉක්මනින් වැඩ කරගන්න. මම මේක මකන්නද ඊළඟ කොටසට යන්න මකුර කමන්න නැද්ද? තව ලියන ඉන්න කොට කියන කොට බලන්න. හරි මකන්නම් හරි වෙලාවෙන් නිසා මම කරලා ගන්න රයිට් ඊට පස්සේ එයාගේ බී කොටසනේ ඔව් බී කොටසට එන්න හරි එයාගේ බී කොටසට එනවා
ආලෝක විමෝචක ඩයෝඩ් ඒ කියන්නේ LED භාවිතා කරන අවස්ථා සඳහා උදාහරණයක්. LED භාවිතා කරන අවස්ථාවලට උදාහරණයක්. ලියන්න පොතේ කීපයක් වල ලියලා ඇති ලියන්න. ලියන්න. වාහනවල තිරිංග ආලෝකයේ සඳහා. වාහනවල තිරිංග ආලෝකයේ සඳහා. වාහනවල තිරිංග ආලෝකයේ සඳහා. වාහනවල තිරිංග ආලෝකය සඳහා වාහනවල තිරිංග ආලෝකය සඳහා ඊළඟට ලැප්ටොප් සඳහා ඒ කියන්නේ පරිගණක ලැප්ටොප් සඳහා ඒ වගේම වේදිකා ආලෝකකරණය සඳහා වේදිකා ආලෝකකරණය සඳහා වේදිකා ආලෝකකරණය සඳහා ඒ වගේම ජ්වලන ආලෝකකරණය සඳහා ඒ කියන්නේ ෆ්ලෑෂ් ලයිට් කියලා කියන්නේ ජ්වලන ආලෝකකරණය සඳහා ජ්වලන ආලෝකකරණය සඳහා ඒ වගේම තව එකක් ලියන්න බාකෝඩ් පරිපථ සඳහා බාකෝඩ් පරිපථ සඳහා හරි බාකෝඩ් පරිපථ සඳහා හරි ඊට පස්සේ පුතේ හරි බලයෙන් අහනවා ඊට පස්සේ හරි සර්කිට් එකක් දෙනවා ක්‍රියාකාරී ලක්ෂ්‍ය VCE වෝල්ට් අටක් සහ රයිට් කතන්දරයක් දෙනවනේ මම මුලින්ම සර්කිට් එක අරගෙන ඉන්නම්කෝ මෙන්න මේ සර්කිට් එක ඔයාලට දෙනවා මෙයා 10යි වෝල්ට් මෙයා RC මෙයා RB මෙයා IB මෙයා IC බේස් කලෙක්ටර් එමීටර් හරි අතන්දරේට කොහම දෙනවනි දීලා අපිට කියන්නේ ක්‍රියාකාරී ලක්ෂ්‍ය VCE වෝල්ට් අටක් සහ VCE වෝල්ට් අටක් කියලා කියනවා මේක දත්තයක් විදිහට දෙනවා සමානයි අටක් වෝල්ට් කියලා කියනවා සහ IC 2 මිලියම්පියර IC මිලියම්පියර 2යි IC කරන්ට් එක වන අයුරු පාදම ප්‍රතිරෝධ නැඹුරු පරිපථයක් ලබා දී ඇත ඇති අතර ඒ සඳහා වෝල්ට් 10ක සරල ධාරා ප්‍රභවයක් සහ හරි මට මේක ඕන ලියන්න පුළුවන් මේ මේ වෝල්ට් 10 කියන එක උඩින් කඩලා එතන භූගත කරනවා මෙයා VCC 10යි වෝල්ට් ඕකද කියන්නේ මම එහෙමම හදා ගන්නම් බීටා 100ක් කියලා කියනවා සරල ධාරා ලාභය 100යි වන NPN සිලිකන් ට්‍රාන්සිස්ටරයක් දී ඇත පාදම විමෝචක වෝල්ටීයතාව ඒ කියන්නේ VBE සමානයි 0.6ක් වෝල්ට් කියලා කියනවා යෙදී යුතුයි බහර ප්‍රතිරෝධයේහි අගය ගණනය කරන්න යදන්නට ඕන බහර ප්‍රතිරෝධකෙහි අගය කීයද කියලා අහන්නේ හරි ඒ කියන්නේ RB අහන්නේ බාරයේ ප්‍රතිරෝධකයේ අගය RB අහන්නේ හරි අපිට ඔය දීලා තියෙන දත්ත උපකාර කරගෙන IC දන්න නිසා අපිට පුළුවන් වෙනවා මෙතන RC අගය right අපිට දැන් IC අගය දන්නවා එතකොට IC දන්නවා බීටා දන්නවා IB හොයාගන්න පුළුවන් IB දන්නවනම් මෙයි මෙයාට විවන්තරය ගණනය කරන්නත් පුළුවන් පැහැදිලිද මම ලියන මෙහෙම මම ලියනවා බීටා සමානයි IC යට IB මගින් බීටා කියන්නේ IC යට IB මගින් බීටා කියන්නේ 100යි IC කියන 2 මිලි ඇම්පියර IB දන්නේ නැහැ මේක මෙතෙන්ද දානවා IB සමානයි 2 මිලි ඇම්පියර බෙදෙනවා 100 එම නිසා IB කියන්නේ 200 බෙදෙනොත් 0.02 මිලි ඇම්පියර කියලා එනවා ඔන්න IB අගය IB දන්නවා මෙතනින් ගන්න කරන්ට් එක දන්නවා දැන් මෙයයි මෙයයි අතර විභව බැස්ම මේ පැත්තෙන් ලියන්න VCC ඍණ 0 සමානයි VRB දන VBE කියලා ලියන්න පුළුවන් නේ හරි මම ලියනවා VCC ඍණ 0 සමානයි VRB දන VBE පැහැදිලිද VCC ඍණ 0 සමානයි VRB දන VBE කියලා ලියන්න පුළුවන් එතකොට මෙයාගෙන් 0ක් ගියොත් VCC මයි VRB කියන්නේ IB වාරයක් RB ධන VBE
VCC කියන්නේ 10යි. IB කියන්නේ දශම බිංදුවයි දෙකයි. බිලියන් පියරනේ ඇම්පියර් කරන 10 ඉරට තුනින් ගුණ කළා. වාරයක් RB දන බේස් මීටර් වෝල්ටේජ් කියන්නේ දශම 6යි. මේක සුළු කරලා බලන්න RB වලට උත්තරයක් ගන්න තනියම. මට උත්තරේ අරන් දාන්න බලන්න ටක් ගාලා. තනියම උත්තරේ ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න තනියම බලන්න උත්තරේ. පංකල ගන්න රයිට් හරි මංජුල දාපු උත්තරේ හරි අනිත් අයගේ උත්තර දාන්න බලන්න අර නවීන් උත්තරේ හරි නවීන් හරි අනිත් අය බලන් දාන්න උත්තර ටික රට්ටක් ගාලා සලු කරලා ගන්න සොරකරදී මෙන්න මේ ලැබිලා තියෙ බලන්න මෙයා මේ පැත්තට යනවා 10න් අඩු වෙනවා දශම 6ක් සමානයි දශම 0.2 වැඩි කිරීම 10 ඍණ 3ක් RB කියලා එනවා 10න් දශම 6ක් අඩු කරනවා 10න් අඩු කරනවා දශම 6ක් 9.4යිනේ ඒක බෙදලා මෙයාගෙන් දශම 0.2 වැඩි කිරීම 10 ඍණ 3න් බෙදෙනවා සමානයි RB කියලා එනවනේ එතකොට RB වල උත්තරයක් එනවා .4 බෙදෙනවා .02 න් එතන එනවා 470යි වැඩි කිරීම 10 3ක් ඕම් කියලා එම නිසා RB කියන්නේ 470යි කිලෝ ඕම් මේ අගේ ආවනම් හරි මේ උත්තරය ඇවිල්ලා දෙන හුඟක් අයට දාලා දෙන උත්තර අඩුපාඩු තියෙන කට්ටිය ටක් දාලා හදා ගන්න බලන්න ඔය විදිහට ඇවිල්ලාදී අඩුපාඩු තියෙනවා හදා ගන්න ඉක්මනින්ම B කොටසත් හරි B කොටසත් හරි ඉක්මන් කළ ගන්න ඉක්මන් කළ ගන්න අඩුපාඩු හදාගෙන ඉවර ඇති නේද? තව හදලා නැති වෙදිනේ. මම මේක මකන්නන්නේ. හරි. මේක හදා ගන්න කට්ටියට ඉන්නවනම් හදා ගන්න ඉක්මනින්ම. හරි ඊට පස්සේ කියනවා සංගෘහීත පරිපථයක් කියන්නේ කොමක්ද සංගෘහීත පරිපථයක් ඒ කියන්නේ IC එකක් කියන්නේ මොකක්ද කියලා යන්නේ IC එකක් කියලා කියන්නේ ඩයෝඩ ට්‍රාන්සිස්ටර ප්‍රතිරෝධක වගේ උපාංග ගණනාවක් වුණේම වෙදන්න පුළුවන් තනි උපාංගයක් ප්‍රමාණෙන් කුඩයි කියන්නේ මෙන්න මෙහෙම ප්‍රතිරෝධක ට්‍රාන්සිස්ටර
പ്രതിരോധക, ട്രാൻസിസ്റ്റർ, ഡയോഡ്, ഡയോഡ്, വെണി, വെണി, ഉപാംഗ ഗണനാവക് വെണുവെൻ, വെണി ഉപാംഗ ഗണനാവക് വെണുവെൻ, ഉപാംഗ ഗണനാവക് വെണുവെൻ, തണിവ് എതിയ ഹക്കി, തണിവ് എതിയ ഹക്കി, ഉപാംഗയക്കി, തണിവ് എതിയ ഹക്കി, ഉപാംഗയക്കി, തണിവ് എതിയ ഹക്കി, ഉപാംഗയക്കി. ഹരേ. ඊට පස්සේ කියන දෙවෙනි කොටස සංග්‍රහිත පරිපත වර්තමානයේදී බහුල ලෙස භාවිතා කරනවලු. සංග්‍රහිත පරිපතවල වාසි සහ අවාසි ලියන්න. වාසි තමයි සංග්‍රහිත පරිපත තෙතමනට ඍතු දෙනවා. ප්‍රමාණයෙන් කුඩයි. අපි ජවයක් ගන්නෙ. ඔය වගේ දේවල්. ඊට පස්සේ අවාසි හරි අයිසි භාවිතා කරන එකේ අවාසි. අයිසි භාවිතා කරන එකේ අවාසි. හරි? දරුවනේ දැන් අර අයිසි ක්‍රියාත්මක වන්නේ තරමක් පහළ වෝල්ටීයතාවයක. ඒ නිසා ඉහළ වෝල්ටීයතාව භාවිතා කරන බැරි වීම අවාසියක්. ඒ වගේම අර සංග්‍රහිත පරිපථයේ එක පැත්තක්, ඒ කියන්නේ එක සංරක්ෂකයක් අක්‍රිය වුණොත් මුළු IC එකම අහකට දාන්න වෙනවා. අපි ලියමුකෝ මෙහෙම වාසි අවාසි ටික. මුලින්ම ලියන වාසි. වාසි. ලියන වාසි. ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ඒ වගේම ලියන්න ඉතා සැහැල්ලු වීම. ඉතා සැහැල්ලු වීම. ඉතා සැහැල්ලු වීම. තව කලියන්න ඉතා ඉහළ උෂ්ණත්වවලට. ඉතා ඉහළ උෂ්ණත්වවලට. ඉතා උෂ්ණත්වවලදී. ඉතා ඉහළ උෂ්ණත්වවලදී භාවිතා කළ හැකි වීම. ඉතා ඉහළ උෂ්ණත්වවලදී භාවිතා කළ හැකි වීම. ඉතා ඉහළ උෂ්ණත්වවලදී භාවිතා කළ හැකි වීම. ඔය වගේ වාසි. ඊට පස්සේ ලියන පොතේ අවාසි කියලා. අවාසිත් ලියන්න. අවාසි ලියන්නේ මෙහෙම. සංගෘහිත පරිපථයේ. සංගෘහිත පරිපථයේ අඩංගු එක් සංරචකයක්. සංගෘහිත පරිපථයේ අඩංගු. සංගෘහිත පරිපථයේ අඩංගු එක් සංරචකයක්. එක් සංරචකයක් අප්‍රිය වූවොත්. එක් සංරචකයක් අප්‍රිය වූවොත් සම්පූර්ණ සංගෘහිත පරිපථයම. සම්පූර්ණ සංගෘහිත පරිපථයම. සම්පූර්ණ සංගෘහිත පරිපථයම අක්‍රිය වීම. අක්‍රිය වීම. අක්‍රිය වීම. අක්‍රිය වීම. තව එකක් කියන්න සංගෘහිත පරිපථ. සංගෘහිත පරිපථ ක්‍රියාත්මක වන්නේ. සංගෘහිත පරිපථ ක්‍රියාත්මක වන්නේ තරමක්. තරමක් පහළ වෝල්ටීයතාවයක් සහිත වීම. තරමක් පහළ වෝල්ටීයතාවයක් සහිත වීම. තරමක් පහත වෝල්ටීයතාවයක් සහිත වීම. හරි. ඊට පස්සේ මොන වාසි අවාසි හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස පරිපථයක් දෙනවා මෙන්න මෙහෙම. මෙයා අරින මෙයා දන. දන භූගත කරනවා. මෙයා ඉන්පුට් වෝල්ටීයතාවය. මෙයා වී අවුට්. මෙයා ආර් දෙක. මෙයා ආර් එක. හොඳයි. ඔක තමයි කියන්නේ. රූපේ දැක්වෙන්නේ අපවර්තන නොවන කාරකාත්මක වර්ධකයක්. එහි ප්‍රධාන වෝල්ටීයතාවය වී එක සමානයි පහක් දශම පහක් වෝල්ට්ද ආර් එක සහ ආර් දෙකේ යගයන් පහස සඳහන් යුගලයන් වේ. නම් ද ඒ එක් එක් අවස්ථාවේදී ප්‍රතිදාන වෝල්ටීයතා අගය වි අවුට් සෑන් කියලා කියනවා. දැන් ඔය දීලා තියෙන විදිහට හරි තුන්වෙනි කොටසේ පළවෙනි එකේනා ආර් එක සහ ආර් දෙකට වටිනාකම් ටිකක් දෙනවා. ත්‍රිනවලට ඉන්පුට් එක දීලා තියෙන නිසා වි අවුට් යට වි ඉන් සමානයි ත්‍රින ආර් එෆ් යට ආර් කියන සූත්‍රය පාවිච්චි කරනවා. හරිද? හරි. දැන් කෙලින්ම අපි ආදේශ කරමු.
आदेश कर ला अपने रीना आर एफ कैन में अगे ने आर कैन में अगे ने अपने धीरे धीरे वटना कंपनी का आदेश कर गम अरे वी आउट दाने ने वी इन बॉल दशमा पहाई रीना आर एफ अपने के नो आर एफ के नार देखे अगे ने किलो ओम दा हाई आर कैन आर एक ने किलो ओम एक सी सी पहाई ओम करना दे अपने है कुड़े पति कपिलेन वा එනම් කෙලින්ම වී අවුට් අපිට උත්තරයක් ගන්න පුළුවන් 1000 125න් බෙදලා දශම පහෙන් ගුණ කරනවා එතකොට වී අවුට් වලට අපිට උත්තරයක් AV 1000 බෙදෙනවා 125න් වැඩි වෙනවා දශම පහෙන් හතරක් කියලා දෙනවා අවුට්පුට් වෝල්ටීයතාවයේ වෝල්ට් වලින් ඉන්පුට් වෝල්ටීයතාවයේ දශම පහයි අවුට්පුට් වෝල්ටීයතාවයේ වෝල්ට් හතරයි අඩුපාඩු තියෙන ගණනය කරලා ඉවර කරගන්න හරි ඊට පස්සේ දෙවෙනි කොටස R එක යගේ R දෙක යගේ වෙනස් කරනවා හරි ඒ වෙලාවේ අපිට හොයන්න වෙනවා අවුට්පුට් වෝල්ටේජතාවය හරි අපි මේ සූත්‍රයටම ආදේශ කරුවත් R1 කියන්නේ 220යි R2 කියන්නේ 50යි හරි අපි බලමු දෙවෙනි කොටස අදාළව අර සූත්‍රෙම ලියනවා V out එකට V in සමානයි ඍණ RF එකට R V out එකට V in V in කියන්නේ දශම 5යි මිලි වෝල්ට් කියලා අපිට ගන්න පුළුවන් ඍණ RF මේ වෙලාවේ RF කියන්නේ R 2යි R 2 එකේ 50යි R වටිනාකම 220 කිලෝ ඕම් V out සමානයි 50 බෙදෙනවා 220 න් වැඩි කරනවා දශම පහෙන් බලමු උත්තරයක් මේ වෙලාවේ 50 වැඩි කරනවා දශම පහෙන් බෙදෙනවා 220 න් හරි වී අවුට් වෙනවා අපිට දශම 1.13ක් කියලා එනවා වෝල්ට් වලින් හරි මේ අගේ වට ඇවිල්ලා තියෙන අවුට්පුට් වෝල්ටීයතාවය සඳහා අපෙන් අහන්නේ එහෙමනේ ඔව් එක එක් අවස්ථාවේ අවුට්පුට් වෝල්ටේජ් එකයි අපෙන් අහන්නේ හරි එතකොට උත්තරේ ටික ඔය විදිහට ලැබිලා තියි අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්න හරි හරි අඩුපාඩු හදාගමු අපි දැන් කතා කරලා ඉවර කරේ 10 වෙනි ගාන අතනින් පස්සේ අපි යමු 9 වෙනි ගානට අතනින් පස්සේ 9 වෙනි ගානට එනවා හරි ඉක්මනින් එන්න බලන්න 9 වෙනි ගාන मेरी के रिकॉर्ड का मकने दे तो नोट करना ही नोरे और छुट्टा किया नहीं मिनो ना नहीं हरे හරි නවවෙනි ප්‍රශ්නයට එනවා අපි නවවෙනි ප්‍රශ්නය එකලා විදුලි සැපයීමක් සහ තෙකලා විදුලි සැපයීමක දල සටහන් අඳින්න කියලා කියනවා ඔන්න එකලා විදුලි සැපයීමක් බිම නියුට්‍රල් එක ලයිව් එක එකලා විදුලි සැපයීමක් එකලා විදුලි සැපයීමක තියෙන රැහන් හතරක් ന്യൂട്രൽ L1
L2 सह L3 मी सिंगल बेस मी थ्री बेस सिंगल बेस से गई थ्री बेस से गई टक्कर आने का बलन सतह हम देखकर ඉක්මනට ඊට පස්සේ ඔයාලගෙන් අහනවා භාවිතයේ පවතින ඩීබෝඩ් වර්ග දෙකක්. ඒ කියන්නේ ඩීබෝඩ් කියලා කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ්. එකක් තියෙනවා සිඟිති පරිපථ සම්බන්ධ කරපු බෙදා හැරීමේ පූර්වක අපිට හම්බ වෙනවා. ඒ වගේම තව එකක් හම්බ වෙනවා විලායක වලට කම්බියද. ඒ කියන්නේ කම්බියද විලායක සහිත විභිදුම් පෙට්ටි අපිට හම්බ වෙනවා. ඒ වර්ග දෙක මොකක්ද කියලා යහන්නේ. ලියන්න. නැවත කම්බියොදා නැවත කම්බි යොදා නැවත කම්බි යොදා විලායක සහිතව නැවත කම්බි යොදා විලායක සහිතව විලායක සහිතව ඇති ඇති විභේදුම් පෙට්ටි ඇති විභේදුම් පෙට්ටි ඇති විභේදුම් පෙට්ටි තව එකක් සිංගිති පරිපත බිඳින සහිත සිංගිති පරිපත බිඳින සහිත සිංගිති පරිපත බිඳින සහිත විභේදුම් පෙට්ටි සිංගිති පරිපත බිඳින සහිත විභේදුම් පෙට්ටි තුන්වෙනි කොටස විදුලි සර වදින්න පුළුවන් අවස්ථා මගහරවා ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදුලි සර වදින්න පුළුවන් ස්ථාන ඒ කියන්නේ විදුලි සර වැදි හැකි අවස්ථා මගහරවා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය අපෙන් අහන්නේ හරි එකක් තමයි පොතේ කැඩුන පේනු ස්විච් වගේ දේවල් පරිපතර එක් කරන්න හොඳ නැහැ. තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත් තලියක් කටයුතු කරන්න යන හොඳ නැහැ. ඒ වගේමයි පරිවරණ ඉවත් වෙච්ච රැහන් තියෙන තැනක වැඩ කරන්න යන්නත් හොඳ නැහැ. කයිදෙද අපි ගන්න අන්න ඒක ලියන පොතේ මෙන්න මෙහෙම පිළිපදින්නට වෙන කරුණු ටික. ලියන්න මෙහෙම. පළුදු වූ පරිවරණ වෙනුවට පළුදු වූ පරිවරණ වෙනුවට හොඳ පරිවරණ වලින් යුක්ත විදුලි රැහන් පරිපත එමත විදුලි රැහන් භාවිතා කිරීම විදුලි රැහන් භාවිතා කිරීම විදුලි රැහන් භාවිතා කිරීම ඒ වගේම ලියනවා කැඩුන පේනු ඒ වගේම ස්විච් ආදිය ඉවත් කිරීම ඊට පස්සේ ලියනවා තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත්වැඩියා කටයුතු ඒ කියන්නේ තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත්වැඩියා කටයුතු වල නොයදීම නේද? නොයදීම නෙවෙන්න ඕනේ. තෙතමනේ සහිත ස්ථානවල විදුලි අලුත්වැඩියා කටයුතු වල නොයදීම.
तवे का क्लियर ने विदुली रहन संबंधता, विदुली रहन संबंधता विदा एति, विदुली रहन संबंधता विदा एति स्थान, विदा एति स्थान, विदा एति स्थान, विदा एति स्थान परिवर्ण पटिवलिन आवरणीय क्रीम, परिवर्ण पटिवलिन आवरणीय क्रीम, आवरणीय क्रीम, आवरणीय क्रीम कोण දැන් 9 වෙනි ප්‍රශ්න පොතේ A කොටස ඉවරයි. දැන් එනවා අපිට B කොටසට. ඒක පළවෙනි කොටස. දෙවන් මහරු පරිපතයක් බහුල ලෙස භාවිතා කරන ස්ථානයක් ලියා දක්වා දෙවන් මහරු පරිපතයක තියෙන වාසි ලියන්න කියලා කියනවා. හරි. දෙවන් මහරු පරිපතයක තියෙන වාසි. දැන් දෙවන් මහරු පරිපත තියෙන කොයි තැන්වලද? දිග කොරිඩෝරක මැදට. එහෙම නැත්නම් තියෙනව කොහෙද? තරප්පු පෙළක මැදට. පැහැදිලි? ලියමු මෙන්න මෙහෙම. ලියමු මෙහෙම. අපෙන් අහන්නේ රයිට්. ටුවේ ස්විච් එක පොවුල් ලෙස භාවිතා කරන ස්ථානයක් ලියා දක්වා බහුල පරිපථයකදී වාසි ලියන්න කියලා කියන්නේ. හරි. ලියන්න පුදි මෙන්න මෙහෙම. එහෙම ලියන්න. ලියන්න. දිග කොරිඩෝවක මැද වූ පහනක් එහි දෙකලවරින් ආවරණය කිරීම, එහි දෙකලවරින් ආවරණය කිරීම, එහෙම නැත්නම් එහි දෙකලවරින් පාලනය කිරීම, එහි දෙකලවරින් පාලනය කිරීම. දිග කොරිඩෝවක මැද වූ පහනක් එහි දෙකලවරින් පාලනය කිරීම. තව එකක් ලියන්න. තරප්පු පෙළක මැද වූ පහනක්, තරප්පු පෙළක මැද වූ පහනක්. ඔන්න අපි භාවිතා කරන අවස්ථා ලිව්වා. ඊට පස්සේ දෙවන් මහරු පරිපථයක තියෙන වාසි ලියන පොතේ වෙන්නේ මෙහෙම. ලියන්න. ලියන්න. මෙහෙම ලියනවා. තරප්පු පෙළක් නම්, තරප්පු පෙළක් නම්, තරප්පු පෙළක් නම් තරප්පු පේලියේ, තරප්පු පේලියේ පහලින් ඔන් කර, තරප්පු පේලියේ ඔව් පහලින් ඔන් කර, ඔන් කර, පහලින් ඔන් කර තරප්පු පේලියේ, තරප්පු පේලියේ, තරප්පු පේලියේ ඉහළින් ඕෆ් කළ හැකි වීම, ඉහළින් ඕෆ් කළ හැකි වීම, ඉහළින් ඕෆ් කළ හැකි වීම. හරි. ඊට පස්සේ එනවා අපි කතා කරන්න මෙයාගේ ඊළඟ කොටසට. ඒ තමයි මෙයාගේ B කොටසට අපි එනවා. B කොටසේ අපි දැන් පළවෙනි කොටසයි කතා කළේ. ඊට පස්සේ අපි එනවා දෙවන් වහරු පරිපථයක් අඳින්න. දැන් ඒක නම් වලට පුළුවන්. 2 way switch එකක් අඳින්න කියලා කියන්නේ. දැන් 2 way switch එකක් අඳිනකොට අපි දන්නවා මෙන්න මෙහෙම. මේක 2 way එකක්. ඊළඟ 2 way එක. මෙතන තියෙනවා පහන. මෙතන ලයිව් එක එනවා. මෙතන මෙහෙම කනෙක්ට් වෙනවා. මෙයා මෙතෙන් දන්නවා නියුට්‍රල් එක කියලා. මේක නියුට්‍රල් එක, මේක ලයිව් එක. ඔන්න දරුවනේ දෙවන් මහරු පරිපථය. හරි. මේක අපි දන්න සරල දෙයක්. ඉක්මනින් බලන්න මේක ඇඳ ඉවර කරන්න බලන්න. ටක්ටක් ගලන් ඉවර කරන්න බලන්න. ඉක්මන් කරන්න. පකල ගන්න.
तमिल देखकर विदुर रहन संबंध करना आकार है परिपथ उपसरण मांगी अंदर दाखवान है केविनी देखा कटे विद्युत रहन संबंध करना आकार है अरे केविनी देखा अरे एक एंड प्लस पॉइंट्स देखा तीन वां क्या कहना प्लस देखा तीन वां विद्युत रहन संबंध करना आकार है मेटल तीन वां क्या फिर तो एक स्विच चकाक मैं न्यूट लेकर मैं देखकर मैं यहाँ लाइव हो गया मैं तेरे तेरा ऑन ऑफ करना स्विच है मैं तेरे तेरा ये वाके बताओ पहाड़ा न्यूट लेकर लाइव लेकर सॉरी मेकर लेकर मेकर लाइव लेकर हाँ रे मैं तो ना दी आ न्यूट्रल न्यूट्रल लेकर संबंध करना लाइव लाइव लेकर संबंध करना राइट इतना कोटे मेहमान दिन तो मेहमान दिन ना तो मेहमान दिन क्या पढ़ते हैं ना आवली भाई अरे लाइव न्यूडल अर्थ लाइव हरे मैं के लाइव टी के कर कनेक्ट कराने मैं तो लाइव है तो मैं तो मिलाएगा क्या ना आप अर्थ टी के कर सेट कराने मैं कर अर्थ कर न्यूडल के कर सेट कराने मैं तो न्यूट लेकर और ना विलायक संबंध कर लेते हैं विधि है विलायक देखा अरे एक पंख ला इवर करने वाला ना एक पंख लगाने एक पंख रहने ඉක්මනින් වැඩ කරගන්න ඉක්මන් කරමු බලන්න අපි ඉක්මනින් වැඩ කරන්න
लगाने में प्रधान होते ඊට පස්සේ ඔලට කියනවා කිලෝවොට් පර් මීටරේ දකින්න පුළුවන් ප්‍රධානතම අංග ලියා දක්වන්න කියලා. කිලෝවොට් පර් මීටරේ තියෙන ප්‍රධානතම අංග ලියන්න පුතේ කීපයක් ලියන්න. ප්‍රධානතම අංග ටික ලියන්න. පාඨාංක සටහන් කරගන්නා කොටස, ඒ කියන්නේ ඩිස්ප්ලේ එක පාඨාංක සටහන් කරගන්නා කොටස, පාඨාංක සටහන් කරගන්නා කොටස පාඩම සටහන් කරගන්නා කොටස. ඊළඟ ලියන ඇලුමිනියම් තැටිය, ඇලුමිනියම් තැටිය, ඒ වගේම ස්ථිර චුම්බකය, ස්ථිර චුම්බකය, ඒ වගේම වෝල්ටීයතා දඟරය, වෝල්ටීයතා දඟරය, ඒ වගේම ධාරා දඟරය, ධාරා දඟරය. දෙවෙනි කොටස කියනවා කිලෝවොට් පර් මීටර එක නියත වට නියතය කිලෝවොට් පැයට රිවොලූෂන් 60යි 600යි. ඒ කියන්නේ කිලෝවොට් පැයකට වට 600ක් කරගෙනවා. මෙම මීටරේ හරහා ජවය නොදන්න උපකරණයක් සම්බන්ධ කර ඇති විට ඇලුමිනියම් තැටිය වට 10ක් කැරකීම සඳහා විනාඩි දෙකකුත් තප්පර 30ක කාලයක් ගන්නවා. උපකරණයේ ජවය අහනවා. හරි. මේ ඇලුමිනියම් තැටිය වට 10ක් කරකවන්න විනාඩි 2යි තප්පර 30ක කාලයක් ගත්තා. හරි. රයිට්. මම මේ ටික මකලම වැඩ ආරම්භ කරන මෙන්න මෙහෙම. අපි කියන වගන්තියක් ලියනම ගමු උත්තර ටික. වගන්ති නේල ගමු කතන්දරේ උත්තර ටික. මෙහෙමයි කියන්නේ ඇලුමිනියම් තටිය වට 10ක් කරකැවීමට මෙන්න මෙච්චර කාලයක් යනවා. ලියනවා තැටිය වට 10ක් කරකැවීමට ගතවන කාලය. තැටිය වට 10ක් කරකවන්න යන කාලය හොයා ගන්නවා. හරි. තැටිය වට 10ක් කරකවන්න යන කාලය විනාඩි 2යි. ඒක තත්පර නම් 60යි. එකතු කරනවා තව 30ක්. විනාඩි 2ක් කියලා කියන්නේ විනාඩියක් කියන්නේ තත්පර 60යි. හැටේව දෙකක්, හැටේව දෙකයි 30යි, 120යි 30යි කියන්නේ 150යි, තප්පර 150යි. එහෙනම් වට 10ක් කරකවන්න ගත වෙන කාලය තප්පර 150යි. හරි. ඊට පස්සේ අපි කියනවා වට එකක්, තැටිය වට එකක් කරකැවීමට ගතවන කාලය. දැන් වට 10ක් කරකවන්න තප්පර මෙච්චරක් යනවා නම් වට එකක් කරකවන්න යන ගාන හොයන්න 150 බෙදෙනවා 10යි සමානයි 15යි තප්පර. එහෙනම් කැටිය වට එකක් කරකවන්න යනවා තප්පර 15ක්. හරි. ඊට පස්සේ අපිට මෙතනදී කියනවා හරි කිලෝවොට් පර් මීටර එක වට නියතයේ කිලෝවොට් පයට රිවොලූෂන් 600ක්. ඒ කියන්නේ එක කිලෝවොට් පය එකක් සඳහා යනවා වට 600ක් මෙයා කරකවනවා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් දැන් තැටිය වට එකක් කරකවන්න ගත වෙන කාලය තියෙනවානේ. ඒ කියන්නේ තැටිය වට 10ක්. ඔව් තැටිය වට එකක් කරකවන්න ගත වෙන කාලය හොයලා තියෙනවානේ. හරි. ඊට පස්සේ විනාඩියක් ඉන්නකෝ. මේක කියන්නේ එහෙමනේ. ඔව්. තැටිය වට 10ක් කරකවන්න ගත වෙන කාලය තැටිය වට 10ක් කරකැවීම සඳහා විනාඩි තප්පර 150ක් යනවා. හරි. ඊට පස්සේ හරි. තැටිය වට එකක් කරකවන්න ගත වෙන කාලය කියන්නේ 150 බෙදෙනවා 10ෙන්. එතකොට තප්පර වලින් 15ක් කියලා එනවා. හරි. ඒකත් හරි. ඊට පස්සේ හරි. කාලය හරි. මම මෙහෙම ගන්නද දැන් වට 10ක් කරකවන්න ගත වෙන කාලය තප්පර 150යි. ඒක තප්පර 150ක කාලයක් කරන වට 10ක් කරකවන්න. එහෙනම් මට ලියන්න පුළුවන් තප්පර එකක්
තුල කරකවන වට ගන්න හොයා ගන්න පුළුවන් නේ. හරි මම එහෙම හොයා ගන්නම්. තත්පර එකක් තුල කරකවන වට ගන්න. මම චුට්ටක් දෙවෙනි භගන්තිය චුට්ටක් මම වයින් කරනවා. මෙහෙම ලියනවා. මම ලියනවා දැන් වට 10ක් කරකවන්න ගත වෙන කාලෙදි තප්පර 150ක් කියන්නේ මම ලියනවා තප්පර එකක් තුල කරකැවෙන වට ගණන දැන් තප්පර 150ක් තුල වට 10ක් කරකවනවා නම් තප්පර එකක් තුල කරකැවෙන වට ගණන හොයන්න මම කරනවා 10 බෙදෙනවා 150ෙන් ඉතින් තප්පර එකක් තුල කරගෙන වට ගාන එනවා 10 150 බෙදා ගමු බලන්න 10 බෙදනවා 150 දශම බිංදුවයි 6යි ඔන්න ඔච්චර වට ගානක් අපිට එනවා ඊට පස්සේ ওই තප්පරයක් තුල කරගෙන වට ගානනේ මම වෙනවා පැයක් තුල කරකවෙන වට ගාන පැය එකක් තුල කරකැවෙන වට ගණන දැන් තත්පර එකක් තුල කරකැවෙන්නේ වට මෙච්චරක් නම් පැයක් තුල කරකැවෙන ගාන හොයන්න දශම 0.6 වැඩි කරනවා මම කරනවා තත්පර පැය කරනවා 60යි සෝරි තත්පර මේ විනාඩි කරලා විනාඩි පැය කරන්න ආය 60ෙන් වැඩි කරනවා තත්පර ගාන පැය කරන 3600 සින් ගුණ කරනවා කියලා අපි දන්නවනේ දැන් ගුණ කරමු දශම 0.6 වැඩි කරනවා 60ෙන් වැඩි කරනවා නැවතත් 60ෙන් උත්තරයක් එනවා 216ක් කියලා. ඔය එන්නේ පැයක් තුල කරකවන වට ගණන. දැන් පැයක් තුල කරකවන වට ගණන දන්නවා. ඒ වගේම අපි දන්නවා කිලෝවොට් පැය මීටරය එක පැයක් තුල වට 600ක් කරකවනවනේ මෙයා. එතකොට වට 600ක් කරකවද්දී උපදින ජවය. හරි? මම ලියනවා තැතිය වට 600ක් කරකැවෙන විට උපදින ජවය තැතිය වට 600ක් කරකැවෙන විට උපදින ජවය දැන් පැය එකක් තුල කරකැවෙන වට ගාන අපිට එනවා 216ක් කියලා එතකොට අපිට ගන්න පුළුවන් තැතිය වට 600ක් කරකැවෙන විට උපදින ජවය කිලෝවොට් 1යි වොට් වලින් 1000යි හරි තැටිය වට 600ක් කරගෙන එහෙනම් අපිට පුළුවන් කියන්න තැටිය වට 216ක් කරකනකොට උපදින ජවය. එම නිසා තැටිය වට 216ක් කරකැවෙන විට උපදින ජවය. තැටිය වට 216ක් කරකැවෙන විට උපදින ජවය. වට 600ක් කරකවනකොට වොට් 1000ක් පෙන්නනවා නම් වට 216ක් කරකවනකොට පෙන්නන ප්‍රමාණය අපි හොයගමු. තුන්සිය හැටයි ජවය වොට් පලින් එනවා වොට් පලින් 360යි වොට් පලින් 360යි හරි ලස්සන මේක නෝට් කරගෙන අඩුපාඩු තියෙන අය වකන් දිලේලා ලස්සන මේක නෝට් කරගෙන අඩුපාඩු තියෙනවනම් මම කන්න බලන්න
अब हदेर वाले अडिवर ना किया ने ඉවරයි ඊට පස්සේ කියනවා පරිපථය කර විලායකයක් ඇදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද පරිපථය කර විලායකයක් වෙදන්නේ එම පරිපථය තුළින් එහි ප්‍රමතගේ ඉක්මවා ධාරාව ගලා යාමක් සිද්ධ වුණොත් විලායක විලේණේ වෙලා ධාරාව ගලන එක විසන්ධි කරන්න එහෙනම් මෙහෙම කියන්න පරිපථය තුළ ගලන ධාරාව පරිපථය තුළ ගලන ධාරාව පරිපතය තුල ගලන ධාරාව එහි ප්‍රමත අගය 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 ඉක්මවා යයි නම් එහි ප්‍රමත අගය ඉක්මවා යයි නම් එහි ප්‍රමත අගය ඉක්මවා යයි නම් ප්‍රමත අගය ඉක්මවා යයි නම් විලායකය විලයනීය වී විලායකය විලයනීය වී විලායකය විලයනීය වී පරිපතය තුළ ධාරා ගැනීම පරිපතය තුළ ධාරා ගැනීම වලක්වයි වලක්වයි හරි ඔන්න 9 10 කොටස් දෙක නම් අහවරයි හරි 9 10 හරි දැන් එනවා අපි ඔහොම මෙමු නෙමෙයි ඔව් 9 10 හරි අපි එනවා ඔහොමම 8 වෙනි ප්‍රශ්නයට 8 වෙනි ප්‍රශ්නයට හරි 8 ප්‍රශ්නෙට එන්න හැමෝම බලන්න නවීන පෙට්‍රල් එන්ජින් වල සම්පීඩන අනුපාතය සාමාන්‍යයෙන් 8ට 1යි 10ට 1යි කියලා කියනවා දීලා තියෙන දත්ත උපයෝගී කරගනිමින් සම්පීඩන අනුපාතය ගණනය කරන්න කියලා කියනවා සිලින්ඩරේ පහරේ පරිමාව දන්නවා දහන කුටීරේ පරිමාව දන්නවා එතකොට සම්පීඩන අනුපාතය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා හරි සම්පීඩන අනුපාතය හරි පුළුවන් කට්ටිය ඩක්කාර ආදීචක උත්තරේ ගන්න බලන්න සම්පීඩන අනුපාතය සඳහා ප්‍රකාශනය ලියා ගන්න සම්පීඩන අනුපාතය සඳහා අපි දන්නවා සම්පීඩන අනුපාතය කියලා කියන්නේ පහරේ පරිමාවට එකතු කරනවා දහන කුටීර පරිමාව බෙදනවා දහන කුටීර පරිමාව හරි එතකොට මෙතනදී පහරේ පරිමාව ගත්තට පස්සේ අපිට ගාණේ දෙනවා පහරේ පරිමාව 850යි ඊට පස්සේ දහන කුටීර පරිමාව 104යි බෙදෙනවා දහන කුටීර පරිමාව කියන නැවතත් 104ෙන් හරි සුළු කරලා බලමුකෝ අපි බලන්න 750ට එකතු කරනවා 104ක් බෙදෙනවා වැරදුන මං අතින් 750ට එකතු කරනවා 104ක් එයා බෙදෙනවා 104ෙන් 8.21ක් කියලා එනවා 8.21ක් කියලා එනවා එහෙම නැත්නම් මේක
අනුපාතයක් විදිහටම අපි තියෙනවා නම් එහෙම තිබ්බත් කමක් නැහැ. ඕක භාග සංඛ්‍යාවක් විදිහට කියන්නේ දශම කරලා අපි ඔය තිය දක්ක විදිහටම ඕක තිබුණත් ඒත් ගැටලුවකුත් නැහැ. හරි. ඔක කැමති විදිහට තියාගන්න. හරි. ඔය වගේ අගයක් ඔයාලට ලැබෙනවා දරුවනේ. හරි. ඔය වගේ අගයක් ලැබෙයි බලලා ගන්න. ඉක්මනින් වැඩ කරගන්න උත්සාහ කරන්න. රටා දශම දෙකයි එකට එකයි. එහෙම ලියන්න පුළුවන් ඕන නම් අනුපාතයක් විදිහට. හරි. ඉවර කරන්න ඉක්මනින්ම. ඉක්මනින් ඉවර කරමු. හරි ඉවරයි නේද? ඉවරයි. ඊට පස්සේ කියනවා පුතේ ඒක දෙවෙනි කොටස ස්නේහන තෙල් වල තියෙන තරම් ගුණාංග පහක්. ස්නේහක තෙල් ගත්තාම කැලැත්තෙද්දී පෙනැති වෙන්න බෑ. ගලා යාමේ හැකියාවක් එවත් දුෂ්ටාවිතාවයක් තියෙන තරම් මල බඳින්න බෑ. අධික තාපයට උෂ්ණත්වයට පීඩනයට හොඳින් වරුත් දෙනවා නේ. ඔය වගේ ගුණ ටිකක් තියෙනවා. ලියන්න. තීන්තර දෙන ගුණ ලියන්න. තීන්තර ගුණ. කැලතීමේදී පෙන ඇති නොවීම. කැලතීමේදී පෙන ඇති නොවීම. කැලතීමේදී පෙන ඇති නොවීම. ඒ වගේම ගලා යාමට හැකියාවක් තිබිය යුතුය. ගලා යාමට හැකියාවක් තිබිය යුතුය. තව එකක්. අධික පීඩණයට හා උෂ්ණත්වයට ඔරොත්තු දිය යුතුය. අධික පීඩණයට හා උෂ්ණත්වයට ඔරොත්තු දිය යුතුය. ඒ වගේම විකාදනයට ආධාර නොකළ යුතුය. විකාදනයට ආධාර නොකළ යුතුය. විකාදනයට ආධාර නොකළ යුතුය. නොකළ යුතුය. තව එකක්. උෂ්ණත්ව වෙනස් වීම් වලට ඔරොත්තු දිය යුතුය. උෂ්ණත්ව වෙනස් වීම් වලට ඔරොත්තු දිය යුතුය. ඊට පස්සේ තුන්වෙනි කොටස. එක්තරා වාහනයක ස්නේහක තෙල් යොදා පරීක්ෂා කර බැලීමේදී අඩු බව දක්නට ලැබෙනවා. නැවත නැවත ස්නේහක තෙල් යෙදුවත් තෙල් පිලිසීම අධික බව දක්නට ලැබෙනවා. මේකට හේතු වෙන්න පුළුවන් කාරණා හයක් අහනවා. තෙල් නිසාද කියලා බලන්නට ඕන. හරි. ලියනකොට වෙන්නේ මෙහෙම. ලියනවා තෙල් අඩු වෙන්න බලපාන කාරණා ලියනවා. පිස්ටන් වළලු ගෙවී තිබීම. තව එකක්. සිලින්ඩරය ගෙවී තිබීම. තව එකක්. ඔක්සිජන් සමග එකතු වී ඔක්සිජන් සමග එකතු වී ඔක්සයිඩ නොසෑදිය යුතුය. ඔක්සයිඩ් නොසෑදිය යුතුය. ඒ වගේම තව එකක් ලියන්න. එහෙම නැත්නම් දැන් ඔය දේ කොටස අයින් කරන්නකො මෙහෙම ලියන්න. ඒ කියන්නේ වෙන මෙහෙම තිබ්බනම් හරි දැන් වල මුලින්ම ලියා ගත්තනේ දරුවනේ පිස්ටන් වලලු ගෙවි තිබීම. ඊට පස්සේ ලියලා තියනවා සිලින්ඩර ගෙවි තිබීම. හරි. එතකොට රයිට්. ඊට පස්සේ තව ලියන්න ඔයිල් අඩු වෙන්න තව හේතුවක් තමයි මෙහෙම ලියන්න ඊළඟට. තුන්වෙනි එක විදිහට ලියන්න. දැන් ඔය ලියපුවක් අයින් කරලා දැන් ලියන්න තුන්වෙනි එක විදිහට ලියන්න මෙහෙම.
তবে কাকাপাড়া লেয়ার পুল বান্দরবানে পিস্টন වලලු මූට්ටුව වැඩි වීම. එහෙම දියා ගන්නකො පිස්ටන් වලලු මූට්ටුව වැඩි වීම. පිස්ටන් වලලු මූට්ටුව වැඩි වීම. පිස්ටන් වලලු මූට්ටුව වැඩි වීම. ඒ වගේම වලලු මූට්ටුව එකෙල්ලේ පැවතීම. ඒ කියන්නේ වලලු මූට්ටුව එකෙල්ලෙන් තිබුණොත් එතරෙනුත් ඔය ඔයිල් එක උඩට ගහන්න පුළුවන්. හරි, එනිසා කියනවා වලලු මූට්ටුව එක එල්ලේ පිහිටා තිබීම. වලලු මූට්ටුව එක එල්ලේ පිහිටා තිබීම. වලලු මූට්ටුව එක එල්ලේ පිහිටා තිබීම. ඒ වගේම තව එකක් ලියන්න. වැරදි පිස්ටන් වලලු යෙදීම. වැරදි පිස්ටන් වලලු යෙදීම. වැරදි පිස්ටන් වලලු යෙදීම. තව එකක්. තෙල් දිනෙහි තෙල් මට්ටම වැඩිවීම. තෙල් දිනෙහි තෙල් මට්ටම වැඩිවීම. තෙල් දිනෙහි තෙල් මට්ටම වැඩිවීම. හරි, ඊට පස්සේ ඒ කොටස හරි බී කොටස වෙනවා. සුක්කානම් අනුපාතය යන කුමක්ද? සුක්කානම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි, සුක්කානම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා අහනවා. රයිට්. දරුවනේ, සුක්කානම් අනුපාතය කියලා කියන්නේ මේ වාහනේ ඉස්සරහ රෝදයේ තියෙනවනේ ඉදිරිපස රෝදයේ අංශක 10කින් හැරවීම සඳහා සුක්කානම කරකවන්න ඕනේ කෝණයට අපි කියනවා සුක්කානම් අනුපාතය කියලා. ඉදිරි රෝදයේ අංශක 90කින් හරවන්න සුක්කානම කරකවන්න ඕන කෝණය. ලියන්න මෙන්න මෙහෙම. කියන්නේ ඉදිරිපස රෝද සුක්කානම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා ලියන්නේ. ඉදිරිපස රෝද, ඉදිරිපස රෝද අංශක 10කින්, ඉදිරිපස රෝද අංශක 10කින් හැරවීම සඳහා, අංශක 10කින් හැරවීම සඳහා, අංශක 10කින් හැරවීම සඳහා සුක්කානම් රෝදය කරකැවිය යුතු. සුක්කානම් රෝදේ කරකැවිය යුතු. සුක්කානම් රෝදේ කරකැවිය යුතු අංශක ප්‍රමාණය, අංශක ප්‍රමාණය, අංශක ප්‍රමාණය සුක්කානම් අනුපාතයයි. සුක්කානම් අනුපාතයයි. සුක්කානම් අනුපාතයයි. සුක්කානම් අනුපාතයයි. ඊට පස්සේ දෙවෙනි කොටස, සුක්කානම් පද්ධතිය ඇති වෙන්න පුළුවන් දෝෂ හතරක්. සුක්කානම් පද්ධතියක තියෙන පුළුවන් දෝෂ. හරි, සුක්කානම් පද්ධතියක තියෙන පුළුවන් දෝෂ. එකක් තමයි සුක්කානම තද වෙනවා. ඒ වගේම සුක්කානම් බුරුල වැඩි වෙනවා. ඒ වගේම වාහන එක පැත්තකට ඇදිලි යනවා. ඔය වගේ දේවල් සුක්කානම් පද්ධතිය ආශ්‍රිතව දෝෂ විදිහට අපි දකිනවා. හරි, අපි මෙන්න මෙහෙම ලියමු. සුක්කානම් පද්ධතියක දකින්න පුළුවන් දෝෂ ලියන්න. සුක්කානම තදවීම, සුක්කානම තදවීම, සුක්කානම තදවීම. තව එකක්, සුක්කානම තදවීම. හරි, සුක්කානම් ඊට පස්සේ සුක්කානම් බුරුල වැඩිවීම. අර ප්ලේ එකක් තියෙනවා කියලා අපි කියන්නේ සුක්කානම් බුරුල වැඩිවීම. සුක්කානම් බුරුල වැඩිවීම. ඒ වගේම දහවනයේදී වාහනය එක් පැත්තකට ඇදී යාම. එක් පැත්තකට ඇදී යාම. ඒ වගේම ටයර ගෙවීම අක්‍රමවත් වීම. හරි, තුන්වෙනි කොටස කියන මෙහෙම, වාහනයක රෝද එකෙල්ලේ සැකසීම යනු වාහනය හැරවීම පහසු කරවීම සඳහාත්, වාහනයේ දිශා ස්ථායීතාවයක් ඇති කිරීම සඳහාත් ඉදිරිපස රෝද සකස් කිරීමයි. එලෙස රෝද එකෙල්ලේ සකස් කරන ප්‍රධාන ක්‍රම පහක් අපෙන් අහනවා. රෝදවල එලෙමන්ට් හදන විධි පහක් තමයි අපෙන් අහන්නේ. හරි, එතකොට දරුවනේ ඔය අහනකොට මෙතනදී අපෙන් අහන්නේ මෙහෙම දෙයක් නිහන්නේ. එලෙස රෝද එකෙල්ලේ සකස් කරන ප්‍රධාන ක්‍රම හතරක්.
अरे प्रोदे के लिए सकास्कर प्रधान का महातरा लिया ने हेड कौन है, हेड कौन है, अनुगामी कौन है, अनुगामी कौन है, अनुगामी कौन है, रजनी आनती है, रजनी आनती है, हरवम कौन है, हरवम कौन है, तो वाकई देवर इधर पास से सी कौन से पालुनियन के नाटे नवा बंदर रो देके एक साथ तटी रो देके एक आदान को कोटा स्नान कराने हैं ड्रम ब्रेक एक का डिस ब्रेक एक का दिया ना कोटा स्टापिंग नहाना वा अब एक आदान में बिल्कुल हूँ හරි මේ තියෙන බඳ රෝදක ක්‍රමයක් බඳ රෝදක මේ තියෙන රෝද සිලින්ඩරය රෝද සිලින්ඩරය මෙයාට මේ වටේටම තියෙන ලයින් එකක් තියෙනවා මම මේ කඩ රේඛා වලින් ගන්නම් බ්‍රේක් ඩ්‍රම් එක මේ සෝරි මේ බ්‍රේක් පෑඩ් එක එතකොට මේ අඳුරු කරලා තියෙන කොටස තියෙන්නේ මේ කොටස කියන රෝදක පළු රෝදක පළු මේ ආතිති දුණු මේ තියෙන සීරු මාරු කරණය ඒ කියන්නේ ඇජස්ටරය මොනවද එහෙම කියනවා ඇජස්ටරය ब्रेक कट दाम के दाने मिनट में आप आविष्ट करना और ये तमाई ड्रम ब्रेक का है डिस ब्रेक क्या के करता है मैं भी माया भी आदि नहीं अरे राइट මේ තියෙන තැටිය මේක තැටිය මේ තියෙන කැලිපරය කැලිපරය මේ තියෙන තිරිංග පෝරු බ්‍රේක් ෂූ එක එහෙම නැත්නම් තිරිංග පෝරු එහෙම නැත්නම් අපිට කියනකොට තිරිංග පළු වගේ දෙයක් තිරින්න පොරු හරි මේ තියෙන්නේ මේක බඳ රෝදක මේක තැටි රෝදක හරි රූප සම්බන්ධ ගණන ගණන් ටක් ගාලා බලන්න ඇඳලා වැඩ ටික කවර් කරන්න ඇඳලා කොටස් ටික ලකුණු කරන්න කොට ටක් ගාලා ඉක්මන් කරලා ගන්න ඇඳලා කොටස් ටික ලකුණු කරගන්න ටක් ගාලා
ඉක්මන් කළ ඉවර කරන්න. ඉවර නම් ඉවරයි කියලා දාන්න. හරි ඉක්මනින් නම් කරලා ඉවර කරන්න. තව දෙන්නෙක් ඉන්නවා කියලා ඉක්මන් කරන්න දෙය දෙන්න. අනිත් තැන ඉවරයි වගේ. හරි ඉවරයි. ඊට පස්සේ හරි ඊට පස්සේ පොදේ කියනවා දැන් බඳ රෝදක සහ දැඩි රෝදක එක අඩංගු කොටස් නම් කරන්න අපි නම් කළා. දෙවෙනි කොටස කියනවා පච්චයක නිතර දක්නට ලැබෙන දෝෂ මොනවද කියලා අහනවා. පච්චයක නිතර දකින්න තියෙන දෝෂ. හරි දැන් එකක් තමයි පච්චයක නිතර දකින්න තියෙන දෝෂ තමයි ක්ලච් කේබල් එක බුරුල් වෙනවා. නැත්නම් ක්ලච් කේබල් එකේ ආතතිය වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා. ක්ලච් එක ලිස්සල යනවා. ඔය වගේ දේවල් තමයි වෙන්න පුළුවන් දෝෂ. ලියන්න පුතේ මෙන්න කීපයක් ලියන්න. ක්ලච් කේබල් සිරවීම. ක්ලච් කේබල් සිරවීම. ක්ලච් කේබල් සිරවීම. තව එකක්. ක්ලච් කේබලයේ බුරුල් වීම. ක්ලච් කේබලයේ බුරුල් වීම. ක්ලච් කේබලයේ බුරුල් වීම. ක්ලච් කේබලයේ බුරුල් වීම. තව එකක් කියන්න. ක්ලච්ය ලිස්සා යාම. ක්ලච්ය ලිස්සා යාම. ක්ලච්ය ලිස්සා යාම. ක්ලච්ය ලිස්සා යාම. තව එකක්. ක්ලච් තැටි රත් වීම. ක්ලච් තැටි රත් වීම. ඔය වගේ දේවල්.
හරි ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියන පුතේ අභ්‍යන්තර දහන එන්ජිමකට ගියර පෙට්ටියක් යොදා ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර එසේ යොදා ගැනීම ගියර පෙට්ටි වර්ග දෙකක් අහනවා. දැන් ගියර පෙට්ටියක් ඇයි අභ්‍යන්තර දහන එන්ජිමකට යොදන්නේ? දැන් අභ්‍යන්තර දහන එන්ජිමක පොතේ 10 වෙනි විවිධ අවස්ථා තියෙනවා. මේ විවිධ අවස්ථා සඳහා විවිධ චවයන් දෙන්නට ඕනේ. දැන් උදාහරණයක් කන්දක දහවණිය කරනවා. තැන්තලා මාර්ගය කියනවා. බරක් සහිත දහවණිය දෙනවා. දැසිදීම අවස්ථාව වටවා ගන්නවා. ඒ වගේ විවිධ දහවන අවස්ථා සඳහා වැය වෙන එහෙම නැත්නම් ඉන්ජිමෙන්ට් සපයන ජවය කිනකට වෙනස්. හරි. එතකොට අන්නේ වෙනස් වෙච්ච ජවයන් සඳහා ශක්තිය නැත්නම් ඒ එළවුම් යාන්ත්‍රණය ලබා දෙන්න තමයි අපි ඔය කියන විදිහට අභ්‍යන්තර දහන ඉන්ජිමක් භාවිත කරන්නේ. අභ්‍යන්තර දහන ඉන්ජිම වර්ග අපි දන්න පහක්. මොනවද අභ්‍යන්තර දහන ඉන්ජිම වර්ග? ඔ රෝටන මෝටර් වර්ගය. ඊට පස්සේ ඔව් ගියර් පෙට්ටිය වගේ රෝටර් මෝටර් ගියර් පෙට්ටිය, ඒ වගේම නිත්‍ය සම්බන්ධ ගියර් පෙට්ටිය, සම මුහුර්තන ගියර් පෙට්ටිය, එපිචක්‍ර වර්ගයේ ගියර් පෙට්ටිය, ස්වයංක්‍රීය ගියර් පෙට්ටිය කියලා අපිට වර්ගීකරණය පහකට නම් කරන්න පුළුවන්. ඒ නිසා ලියන්න ඇයි අපි ගියර් පෙට්ටියක් භාවිතා කරන්නේ කියන කාරණාවට පිළිතුරක්. කියන්නේ මෙහෙම අභ්‍යන්තර දහන එන්ජිමකින් අභ්‍යන්තර දහන එන්ජිමකින් අභ්‍යන්තර දහන එන්ජිමකින් අභ්‍යන්තර දහන එන්ජිමකින් අඩු වේගයකදී වැඩි ව්‍යාවර්තයක් ලැබේ. වැඩි ව්‍යාවර්තයක් ලැබේ. අඩු වේගයකදී වැඩි ව්‍යාවර්තයක් ලැබේ. විශේෂයෙන් ගමන් ආරම්භයේදී විශේෂයෙන් ගණන් විශේෂයෙන් මේ ගමන් ආරම්භයේදී විශේෂයෙන් ගමන් ආරම්භයේදී රෝද කරකැවීම සඳහා විශේෂයෙන් ගමන් ආරම්භයේදී රෝද කරකැවීම සඳහා වැඩි ව්‍යාවර්තයක් අවශ්‍ය වේ. වැඩි ව්‍යාවර්තයක් අවශ්‍ය වේ. එමෙන්ම දහවණියේදී මෙම ව්‍යාවර්තය වැඩි කර ගැනීමට මෙම ව්‍යාවර්තය වැඩි කර ගැනීමට වේග සීරුමාරුකම උදාසීන අවස්ථාවක් ලබා ගැනීම හා උදාසීන අවස්ථාවක් නැත්නම් උදාසීන අවස්ථාවක් ලබා ගැනීම සඳහා පසුගැසුම් අවස්ථාවක් ලබා ගැනීම සඳහා පසුගැසුම් අවස්ථාවක් ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා ගියර පෙට්ටියක් අවශ්‍ය වේ. ගියර පෙට්ටියක් අවශ්‍ය වේ කියලා දාලා යටි ලියන්න. ගියර පෙට්ටි වර්ග කීපයක් යටි යර ලියන උදාහරණ කියලා මෙන්න මේවා ලියන්න. රූටන මෝට්ටු ගියර පෙට්ටිය ඊට පස්සේ කියන්න නිත්‍ය සම්බන්ධිත ගියර පෙට්ටිය
ඊළඟට එපිචක්‍ර වර්ගයේ ගිරපෙට්ටිය එපිචක්‍ර වර්ගයේ ගිරපෙට්ටිය එපිචක්‍ර වර්ගයේ ගිරපෙට්ටිය ඊළඟට ස්වයංක්‍රීය ගිරපෙට්ටිය ස්වයංක්‍රීය ගිරපෙට්ටිය හරි රයිට් ඔන්න එතකොට අපි 8 වෙනි ප්‍රශ්නෙත් ඉවර කළා හරි 8 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි රයිට් දැන් එමු 7 වෙනි ප්‍රශ්නයට 7 වෙනි ප්‍රශ්නෙට අපි එමු දැන් හරි 7 වෙනි ප්‍රශ්නය හරි හතරත් උත්තර ටික පටපට දාලා ගන්නමු අපි හත් වෙනි ප්‍රශ්නයට අපි එනවා හත් වෙනි ප්‍රශ්නය හරි හත් වෙනි ප්‍රශ්නට අපි එනවා රයිට් හත් වෙනි ප්‍රශ්නේ ඒ කොටස දෙන්න ටක් ගාලා හත් වෙනි ප්‍රශ්නේ ඒ කොටස අත්තර වශයෙන් මේ කොටස ලෝහ කපන කියත නිවැරදිව භාවිතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? එකක් තමයි තලය නිවැරදිව හයි කරලා තියනවාද කියලා බලන්නට ඕනේ. ලෝහ කියතට අවශ්‍යතාවයට වඩා බරක් දෙන්න හොඳ නැහැ. සැහැල්ලුවෙන් කපන්නට ඕනේ. ඒ වගේම කියත් තලය ආපස්ස රඳිනකොට ඉදිරියට තල්ලු කරලා දෙතර කැපෙන්නේ ආපස්ස රඳින්දි කියත් තලය කැපෙන්නේ බෑ. හරි? ඔන්න ඒ වගේ දේවල් කීපයක් ලියමු. හරි. ලියන්න මෙහෙම. එම ලියන්න ලෝහ කපන කියත නිවැරදිව භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්නට කරුණු. ලියනපදි මෙන්න මෙහෙම. තලය නිවැරදිව සවිකර තිබේදයි. තලය නිවැරදිව සවිකර තිබේදයි. බැලීම. 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 ඒ වගේම තව එකක් ලියනවා ලෝහ කියතට බර යෙදිය යුතු වන්නේ ලෝහ කියතට බර යෙදිය යුතු වන්නේ බර යෙදිය යුතු වන්නේ කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට කැපුම් තුඩ එල්ල වී ඇති දිශාවට කියද තල්ලු කිරීමේදී කියද තල්ලු කිරීමේදී පමණි කියද තල්ලු කිරීමේදී පමණි යටි ලියන මෙන්න මේවත් ලියන්න වෙනමම මේවත් ලියන්න නැත්නම් තව එකක් ලියන්න මෙහෙම තව කරුණක් ලියන්නකො ආපසු ඇදීමේදී නොකැපෙන බැවින් ආපසු ඇදීමේදී නොකැපෙන බැවින් නොකැපෙන බැවින් බර යෙදිය යුතු නොවේ බර යෙදිය යුතු නොවේ දෙවැනි කොටස පීරි හරස්කඩ තුනක් නම් කර ඒ එක් එක් පීරි වර්ගයේ භාවිතර ගන්න අවස්ථාව බැගින් ලියන්න කියලා කියනවා හරි දැන් එක පීරිරක් ගත්තොත් හරස්කඩ මෙහෙම අපි මේකට කියනවා පැතරි පීර ඊට පස්සේ තව පීරක් කමන මෙහෙම කෙනෙක් අපි කියන රවුම් පීර මෙමදී තුන් හුලස් පීර එතකොට පැතලි පීරක් රවුම් පීරක් තුන් හුලස් පීරක් ඔන්න හරස්කඩු එක ඇන්දා ටක්කල වැඩි පොඩි නෝට් කරගෙන බලන්න පං කරන්න ඉබ්බෙන් නොට් කරගන්න
अरे पीर रौं पीर तुन पुलस पीर अरे एटिक हरे इधर बस किया ना माँ भावितर का नवस्ता अपें महानवा अरे पतले पीर मनोरथ करने लिया ने पतले पीर करने एक अवस्था लिया ने मृदु लोह पीरी गया मटे मृदु लोह पीरी गया मटे इधर बस रौं पीर රවුම් පිරලිය යන වැඩ කොටසක සිදුරු වැඩ කොටසක සිදුරු පීරි ගෑම වැඩ කොටසක සිදුරු පීරි ගෑම ඊට පස්සේ තුන් හුලස් පිරලිය යන කෝණාකාර හැඩැති මුළු කෝණාකාර හැඩැති මුළු පීරි ගෑමට පීරි ගෑමට හරි තුන්වෙනි කොටස පීරිගෑමේදී අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු උපදෙස් මොනවාද පීරිගාදී අනුගමනය කරන දේවල් සාමාන්‍ය පොතේ පීරිගානකොට වැඩ කොටස අපේ අතේ වැලමිට දක්වා තියනවනේ වඩාත් හොඳයි හරි ඊට පස්සේ විශේෂයෙන්ම දැන් ඔය පීරිගාදී වැඩ කොටස මත පිට අතින් අල්ලන්න හොඳ නෑ ඊට පස්සේ අර පීරට එක පැත්තකට පමණක් යෙදෙන පරිදි බලය දරන්නට ඕන ඔය වගේ කීපයක් අපිට කතා කරන්න තියෙනවා ඒ නිසා ලියමු අපි දරුවනේ පීරි ගෑමේදී අනුගමනය කළ යුතු නීති රීති සහ උපදෙස් ලියන්න මෙහෙම ලියන්න පීරි ගෑමට නියමිත පීරි ගෑමට නියමිත පීරි ගෑමට නියමිත වැඩ කොටස පිරිගෑමට නියමිත වැඩ කොටස වැලමිට දක්වා වූ උසකින් පිහිටාගත යුතුය උසකින් පිහිටා එත පිහිටුවා ගත යුතුය තව එකක් ලියනවා වැඩ කොටස මතුතලය වැඩ කොටස මතුතලය අතේ වැට අතේ වැලමිට දක්වා වූ ඒ වැලමිට දක්වා වූ උසකින් තිබිය යුතුය තව එකක් ලියනවා පීර ඉදිරියට යැවීමේදී පමණක් පීර ඉදිරියට යැවීමේදී පමණක් පීරට බර යෙදිය යුතුය පීරට බර යෙදිය යුතුය ඊළඟට දඬු අඬුවට සමාන්තරව පීර ඉදිරියට යැවීම කළ යුතුය පීර ඉදිරියට යැවීම කළ යුතුය වගේ දේවල් හරි ඊට පස්සේ කියනවා ලී මීටර් සහිත ස්ක්‍රූප් නියනක් ඇදලා කොටස් ලකුණු කරන්න කියලා කියනවා ලී මීටර් සහිත ස්ක්‍රූප් නියනක් හරි ඉස්කුරුපුනේ මෙහෙම ගත්තට පස්සේ පුතේ මේ තියෙන ඉස්කුරුපුනේ තලය කියන්නේ තුඩ කොටස තියෙනවා මේ තියෙන ඉස්කුරුපුනේ තලය කොටස මේ තියෙන බඳ කොටස මේ විල්ල කොටස
नियमित है। अरे तुडे तलय बंद विल सह मिट है। अरे टक्कर लेडी नोट करे करने को बोला ना एक पांच कराने ऐसे कर नाम करने बोला ना
අරි තව අඳින සලකුණු කරන ඉන්නවා දීපන් කරන්න. අඳින සලකුණු කරන ඉපන් කරන්න. හරි මම ඊළඟ කොටසත් එන්නම්. නැත්නම් වෙලා යනවා. අපරාදේ. හතරෙනි කොටස හරියාගේ. එයාගේ B කොටස වෙනවා. හතේ B. ව්‍යාවර්ත රෙන්චියන් කුමක්ද? ව්‍යාවර්ත රෙන්චියක් කියලා කියන්නේ ඇනවලට අවශ්‍ය නියමිත ව්‍යාවර්තය ලබා දෙන යොදා ගන්න ටූල් එකක්. ව්‍යාවර්ත රෙන්චියන් කුමක්ද ලියන්න? ලියන්න. කියන්න. කියන්න. නියමිත ව්‍යාවර්තයකට අනුව නියමිත ව්‍යාවර්තයකට අනුව නියමිත ව්‍යාවර්තයකට අනුව ඉස්කුරුබු පොට හා නියමිත ව්‍යාවර්තයකට අනුව ඉස්කුරුබු පොට හා ඉස්කුරුබු පොට හා ඇන මුරිච්චි සවිකිරීමට ඇන මුරිච්චි සවිකිරීමට ඇන මුරිච්චි සවිකිරීමට ඇන මුරිච්චි සවිකිරීමට භාවිතා කරන භාවිතා කරන විශේෂ උපාංගයයි විශේෂ නැත්නම් ආයුධයකි විශේෂාවදයකි විශේෂාවදයකි ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස හරි පළවෙනි කොටස හරි දෙවෙනි කොටස B වල වායු වෙල්ඩින් භාවිතයේදී මෝටුවක් වෙල්ඩින් කිරීමේදී හෝ මතුතලය පෙරවීමේදී වෙල්ඩින් ක්‍රම සඳහා භාවිතා කරන වායු වෙල්ඩින් කුරු වේ කරන කුරු වායු වෙල්ඩින් කුරු නම් වේ මෙම වෙල්ඩින් කුරු සඳහා සන්ධ්‍යන් භාවිතා කරනවලු සන්ධ්‍යන් යන මොනවාද සන්ධ්‍යන් කියන මොනවාද කියලා අහනවා හරි දරුවනේ සන්ධ්‍යන් කියන්නේ වෙල්ඩීමක් මතුපිට තවරන ද්‍රව්‍යයක් කියන්න උපදී වෙන්නේ මෙහෙම කියන්න වායු වෙල්ඩීමක් සිදු කිරීමේදී වායු වෙල්ඩීමක් සිදු කිරීමේදී වායු වෙල්ඩීමක් සිදු කිරීමේදී සිදු කිරීමේදී සිදු කිරීමේදී මව් ලෝහයට හානි සිදුවිය හැකි මව් ලෝහයට හානි සිදුවිය හැකි හානි සිදුවිය හැකි ප්‍රමාණය වැඩි නිසා ප්‍රමාණය වැඩි නිසා මෙම හානිකර තත්වය මෙම හානිකර තත්වය මෙම හානිකර තත්වය අවම කිරීමට අවම කිරීමට අවම කිරීමට අවම කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය වේ යොදා ගන්නා ද්‍රව්‍ය වේ යොදා ගන්නා ද්‍රව්‍ය වේ ඊට පස්සේ කියනවා සියන්දියන්ගෙන් තියෙන වාසි එකක් තමයි මෞලෝහය පිරිසිදු කරනවා මෞලෝහය පිරිසිදු කරනවා එතනින් එහාට ගියාට පස්සේ අර ලෝහයේ කාවැදීම වෙලින් කර කාවැදින්න පුළුවන් ඒ කාවැදින්න දෝෂ වහන්න පුළුවන් ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ ලෝහයේ කාවැදීම නතර කරන්න පුළුවන් නැත්නම් ඒ වගේ දේවල් තමයි සියන්දියන්ගෙන් වෙන්නේ කියන්නකෝ මෙහෙම කීපයක් ලියන්න මෞලෝහය පිරිසිදු කිරීම මෞලෝහය පිරිසිදු කිරීම ඒ වගේම වෙල්ඩින් කරන ස්ථානය වෙල්ඩින් කරන ස්ථානයේ වෙල්ඩින් කරන ස්ථානයේ උෂ්ණත්ව පාලනය කිරීම උෂ්ණත්ව පාලනය කිරීම උෂ්ණත්ව පාලනය කිරීම ඒ වගේම වෙල්ඩිමක් කිරීමෙන් පසු වෙල්ඩිමක් කිරීමෙන් පසු එම ස්ථානය වෙල්ඩිමක් කිරීමෙන් පසු එම ස්ථානය එම ස්ථානය එම ස්ථානය ආරක්ෂා කිරීම එම ස්ථානය ආරක්ෂා කිරීම ඒ වගේ ගුණ හරි හතරෙනි කොටස කියනවා විද්‍යුත් චාප වෙල්ඩින් ක්‍රමය විස්තර කරන්න විද්‍යුත් චාප වෙල්ඩින් ක්‍රමය විස්තර කරන්න
විදුල චාප වෙල්ඩින් ක්‍රමය කියලා කියන පොතේ පාරයන ලයින් එකකින් අපි ගන්නවා කෙලින්ම තාවකාලික පදනම මත අපි ගන්නවා අරගෙන වැඩපිළිවෙල වලට ඒව තමයි යොදා ගැනීම කරන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ආවත් බොහෝ විට පුද්ගලෙක් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ දැන් ඔය වැඩ කරන අවස්ථාවල විශේෂයෙන්ම දැන් ඔය වෙල්ඩින් කරන වගේ අවස්ථාවල අපි දකින දෙයක් තමයි අපි පැහැදිලි කරේ. ඒකට අපිට තව දුරටත් අපිට ඒක විස්තර කරන්න පුළුවන්. දැන් ඔයාලගෙන් අහනවා දැන් ඔය කියන්නේ වායු වෙල්ඩින් ක්‍රමය ගැන ඊළඟට අහන්නේ. ඒ වායු වෙල්ඩින් ක්‍රමය ගත්තට පස්සේ ඔබ තියෙනවා ඇසිටිලීන් සිලින්ඩරයක්, ඔක්සිජන් සිලින්ඩරයක්, වෙල්ඩින් ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ වැඩ මේසයක් ඔය වගේ දේවල් ටික අපිට ඕන වෙනවනේ. හරි. ඉතින් අපි ওই දේවලුත් එක්ක මෙන්න මෙහෙම කතා කරනවා. ලියන්නකො මෙහෙම. කියන්න පෑසුම් යන්ත්‍රයක අපි ගහන්නේ මේ කොටක් කියන්නේ විද්‍යුත් චාප වෙල්ඩින් ක්‍රමයනේ, වායු වෙල්ඩින් ක්‍රමය නෙමෙයි, මං කිය වායු වෙල්ඩින් ක්‍රමය. විද්‍යුත් චාප වෙල්ඩින් ක්‍රමයේදී අපි කතා කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝම එකක් අරගෙන ඒ හරහා ස්පාක් කරලා දහනය කර ගැනීමක්, මේ වෙල්ඩින් කර ගැනීමක් නෙමෙයි කරන්නේ. ඒක ලියන්න වෙන්නේ මෙහෙම. ඒක ලියන්න මෙහෙම ලිව්වා යල දරුවනේ වෙල්ඩින් උපකරණය නැත්තම් වෙල්ඩින් යන්ත්‍රයේ එක් අග්‍රයකට භූගත අල්ලුව සවිකරයි අනෙක් කෙළවර වෙල්ඩින් කූරක් සම්බන්ධ කර එම වෙල්ඩින් කූර වැඩ කොටස හා වෙල්ඩින් කූර ක්ෂණිකව දියකර පෑසුම් ස්ථානය මත පැසුම් ස්ථානය මත වැත් කිරීම කරයි පැසුම් ස්ථානය මත වැත් කිරීම කරයි වැත් කිරීම කරයි ඊට පස්සේ පුතේ අපෙන් අහනවා පැසීමේදී සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂ පහක් පාස්සද්ධ ඇති වෙන්න පුළුවන් දෝෂ හරි එකක් තමයි අසම්පූර්ණ කාවදිනවා ඒ වගේම පිපිරීම ඇති වෙනවා ඒ වගේම මාන දෝෂ ඒ කියන්නේ මිනුම් දෝෂ ඇති වෙනවා ඒ වගේම බොර කැටිති සිර වෙනවා ඒ වගේ තමයි පාසද්දි වෙන්න පුළුවන් දෝෂ කියන්නේ කීපයක් අසම්පූර්ණ කාවැදීම පිපිරීම තමයි වෙලින් පුපුරන්න පුළුවන් පිපිරුම් ඒ වගේම මාන දෝෂ ඒ වගේම බොර කැටිති සිරවීම ඒ වගේම වාක්කුහර ඇතිවීම හරි දෙවෙනි කොටස පෑසුම් යන්ත්‍ර වගේ සිදු වෙන්න පුළුවන් ආපදා වලින් වැළැක්වීමට කළ හැකි දෑ විස්තර කරන්න වෙල්ඩින් යන්ත්‍ර වලින් වෙන්න පුළුවන් හානි එකක් තමයි අපි ගත්තාම දැන් ඒ දැන් ඒ කියන්නේ දැන් සමහරට දැන්
විදුලිය භාවිතා කරන වෙල්ඩින් ප්ලාන්ට් එකකින් අපි කාර්ය සිද්ධ කරන්නේ සමහර එතනින් දෝෂයක් වෙන්න පුළුවන්. අපි ලියුම් කීපයක් වෙන්නේ මෙහෙම ලියනවා. තම මෙහෙම ලියන්නකො. ලියන්න. කලින් දැන් යහන් ලියන්න. ආරක්ෂක උපාංග භාවිතා කිරීම. ආරක්ෂක උපාංග භාවිතා කිරීම. ආරක්ෂක උපාංග භාවිතා කිරීම. ආරක්ෂක උපාංග භාවිතා කිරීම. ඒ වගේම ලියන්න පුළුවන්. S ආවරණ පැළඳීම. S ආවරණ පැළඳීම. ඒ වගේම ප්‍රමාණවත් වෝල්ටීයතාවයක් හා දහරාවක් ලබා ගැනීම. ප්‍රමාණවත් වෝල්ටීයතාවයක් හා දහරාවක් ලබා ගැනීම. ඒ වගේ දේවල්. ප්‍රධාන සැපයුම් හා පැසුම් දහරා පද්ධතිය හරහා දහරාව ගලාගෙන යන විට සුපරීක්ෂාකාරී වෙන්නට ඕන අවදානම් ස්ථාන පහක් ලියන්න කියලා කියනවා. හරි, අවදානම් ස්ථාන කියන්නේ වෙල්ඩින් ආක් වෙල්ඩින් එක කරද්දී අනතුරු ඇති වෙන්න පුළුවන් හෝ අවදානම් යොමු කරන්නට උනන වැදගත්ම තැන. හරි, එකක් තමයි ලියන්න පොතේ. පළුදු වූ පැසුම් රැහන්. පළුදු වූ පැසුම් රැහන්. පළුදු වූ පැසුම් රැහන්. ඒ වගේම පළුදු වූ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. පළුදු වූ ඉලෙක්ට්‍රෝන අල්ලුව. පළුදු වූ ඉලෙක්ට්‍රෝන අල්ලුව. ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. ඒ වගේම පිරවුම් ඉලෙක්ට්‍රෝඩ. පිරවුම් ඉලෙක්ට්‍රෝඩ. ඒ වගේම වැඩ කොටස. වැඩ කොටස. ඒ වගේම පෑසුම් මේසය. පෑසුම් මේසය. ඒ වගේ දේවල් ගැන අපි අවධානය යොමු කරන්නට ඕන. හරි, ඔන්න එතනින් අපි දරුවනේ ඉවර කරනවා 7 වෙනි ප්‍රශ්නයත්. හරි, අපි ඕම වෙමු 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නයට එනවා. TDS sheet එකක් තියෙන්නේ. ටට්ටක් ගාලා TDS sheet එක සම්පූර්ණ කරන්න බලන්න. TDS sheet එකක් තියෙන ඉම්පම් කරන්න. මුලින්ම කියනවා පොඩි ට්‍රයි එකක් දෙමුද අපි බලන්න TDS sheet එක හදන්න. හරි, ට්‍රයි එකක් දැම්මම මධ්‍ය රේඛා දිග ඔහෙල දෙන්න බලන්න ඔයාලා. හරි, මධ්‍ය රේඛා දිග මේක අර වාක්‍ය ලියනවා ඔයාලා තනියම කරගෙන යන්න බලන්න. SMS 573 ලේඛනී අනුපිළිවෙලට මෙනුම් ගැනීම කියලා දාලා ඔයාලා ජොබ් හතර ලියන්න. මේ කොටස් හතරම ලියන්නේ. පළවෙනි එක තමයි ගොඩනැගිල්ලේ මධ්‍ය රේඛා දිග සෙවීම. දෙක, අත්තිවාරම් පාදම සඳහා කොන්ක්‍රීට් යෙදීම. 3, DPC මට්ටම දක්වා රළු ගල් බැම්ම. 4, බිත්ති උස මීටර 3ක් නම් ගඩොල් වැම්ම සඳහා ප්‍රමාණ. ටක් ගාලා බලන්න ටේබල් එක හදලා මට බලන්න වටිනාකම් ටික දාන්න. පට් පට් ගාලා මම වටිනාකම් ටික දාන්න. හදලි වල ටක් ගාලා මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න බලන්න. තනියම කරන්න ඔබ පුළුවන් ඉක්මන් කරන්න.
හරි කීපදෙනෙක්ම උත්තර ටික දාලා තියෙනවා. ඒ දාලා තියෙන ෂීට්ස් වල නම් හරි අඩුපාඩුවක් නෑ වගේ. හරි මන්දරේකා දිග ඉක්මනින් ඉවර කරන්නකො. බිත්තිවල ගණකම 225ක්ද කියලා අහනවා. ඔව් 225 නෙවෙයි, බිත්තිවල ගණකම 200ක් කියලා දීලා තියෙන්නේ. බිත්තිවල ගණකම 200ක් කියලා දීලා තියෙන්නේ. ඒක 200ක් කියලා ගන්න. බිත්තිවල ගණකම 200යි. හරි. දැන් මධ්‍ය රේඛා දිග හොයනකොට අපිට මේ පැත්තට දිග ඔයාලට මම ලියනවා මුලිකව. මධ්‍ය රේඛා දිග ගණනය. හරි. මේ පැත්තට දුර. මේ පැත්තට තියෙන 34 මට ගන්න පුළුවන්. මේ පිටින් පිට මිනුම් ගන්නත් පුළුවන්, අතුල අතුල මිනුම් ගන්නත් පුළුවන්. මම අතුල මිනුම් ටික ගන්නම්. 3000යි 200යි 4000යි ගුණ කරන්න, මේ එකතු කරන්න. එතකොට 3000යි 4000යි 7000යි 200යි 7200ක් අතුල පැත්තේ තියෙනවා. ඒ වගේ බිට්ටි කෑලි දෙකයි. 7200 කෑලි දෙකයි. එතකොට බිංදු දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් හත 14යි. ඉහළ පැත්තේ තියෙනවා 6000යි. 6000 බිට්ටි කෑලි 3යි. 18000යි. එතකොට එකතු කරනවා 484 12යි 11 2 1 3යි 22400ක් කියලා එනවා. ඇතුළේ ඇතුළේ මිනම් ගත්ත දේ සමම එකතු කරනවා. ඇඩ් කරනවා. 3යි 2යි 5 වැඩි කරනවා, 2 වැඩි කරනවා, භාගය වැඩි කරනවා. බිත්තියේ ගණකම 200යි. 2 2 කපනවා, 5 2 10යි 1000යි. මේකට 1000ක් එකතු කරනවා 33යි 400ක් කියලා එනවා මිලිමීටර. තාම ඉවරද? නෑ. හරි මේකේ තියෙන මොනවද? ඔව් මෙච්චර අපිට ගන්නනේ ගොඩනැගිල්ලේ මධ්‍ය රේඛා දිග අපිට ගන්නනේ මෙච්චරයි මිලිමීටර්. මොකද ඊට පස්සේ මෙතන අත්තිවාරම් පාදම ගඩොල් බැමි සඳහා වෙන වෙනම T සංදි අඩු කරලා එහෙම ගන්න වෙන්නේ. හරි මේ අගේ ගත්ත හුඟක් අය 33400ක් මිලිමීටර් කියලා. හරි ඊට පස්සේ පළවෙනි ජොබ් එක, හරි දෙවෙනි එක, අත්තිවාරම් පාදමේ කොන්ක්‍රීට් සඳහා ප්‍රමාණ ගැනීම. අත්තිවාරම් පාදම කොන්ක්‍රීට් යෙදීම. අත්තිවාරම් පාදමේ කොන්ක්‍රීට් යෙදීම කියලා මම මුලින්ම කරනවා DDT T joints. T සන්ධි අඩු කරනවා. හරි T සන්ධි තියෙනවා දෙකක්. වැඩි කිරීම භාගයයි. අත්තිවාරම් පාදම, අත්තිවාරම් පාදම කියන්නේ අත්තිවාරමේ ඝනකම 600යි මිලිමීටර්. 600ෙන් ගුණ කරනවා. දෙකර දෙක කැපෙනවා 600ක් එනවා. මේ උත්තරෙන් 600ක් අඩු වෙනවා. බිංදු 2යි. 14ෙන් 6ක් ගියොත් 8යි. 2යි 3යි. මිලිමීටර වලින් එනවා 32යි 800ක් කියලා. ඔන්න අත්තිවාරමේ මධ්‍ය රේඛා දිග 32.8යි. කොන්ක්‍රීට් තට්ටුවේ පළල 600යි ඝනකම 100යි. ඔය ටික ගුණ කරනහම හරි 32.8යි. ඒක ගුණ වෙනවා 600න් 0.6යි ගුණ වෙනවා 0.1යි. ඔය ටික සුළු කරලා ගන්න. හරි ඔය ටික ගුණ කරන්න. එතකොට වෙනවා 32යි 0.8 වැඩි කරනවා 0.6න් වැඩි කරනවා 0.1යි. 1යි 0.9යි 6යි 8යි. 1.9යි 6යි 8යි. හරි. ටක් කර ගන්න. දරුවෙක් අහනවා සර් ඒකට 5 වැඩි කිරීම 600 ඇඩ් කරන්න නැද්ද? රයිට්. 5 වැඩි කිරීම 600. ඒක කොහෙන්ද එන්නේ 5 වැඩි කිරීම 600? 5 වැඩි කිරීම 600ක් එහෙම එකක් කොහෙවත් එන්නේ නැහැ. මේ විදිහ විතරයි එන්නේ. හරි මේ යගේ ආපෝය බලන්න අතුස් මේ අතුස්සන්න බැහැනේ. හරි බලන්න කියන්න මේ යගේ ආපෝය. ඒ කියන්නේ අත්තිවාරම් පාදමේ කොන්ක්‍රීට් යෙදීමනේ මේ උත්තරේ ආපෝය. කවුද ඉන්නේ මේ යගේ ආපෝ කට්ටිය කියන්න. ආරයිට් උත්තර වෙලා තියෙනවා. හරි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ජොබ් එක, හරි තුන්වෙනි එක කියනවා DPC මට්ටම දක්වා රළු ගල් බැම්මේ ප්‍රමාණය ගන්න. DPC මට්ටම. DPC කියලා කියන්නේ තෙත් නිවාරණ වැටිය. ඔය උලින් දාලා තියෙන්නේ. හරි කළුගල් බැම්මේ උස වෙන්නේ එතකොට කීයද? කළුගල් බැම්මේ පමණක් උස වෙනවා 350යි 200යි. ඒ කියන්නේ 550ක් උසයිනේ. හරි. මම ලියනවා තුන්වෙනි ජොබ් එක. ඒ කියන්නේ
රළු ගල් බැම්ම බැඳීම තමයි ජොබ් එක. රළු ගල් බැම්ම බැඳීම. රළු ගල් බැම්ම බැඳීමකොට බිත්ති පළල වෙනස් නිසා එතෙන්ට DDT key joints කියලා ගන්නවා. T සංඛ්‍ය අඩු කරනවා එතෙන්ට. T සංඛ්‍ය එතෙන්ට අඩු කරද්දී අපිට එනවා T සංඛ්‍ය දෙකයි. වැඩි කිරීම භාගයයි. ඔය කළු ගල් බැම්මේ පළල වෙන්නේ 300යි. දෙක බෙද දෙක කැපෙනවා 300ක් අඩු වෙනවා. කාගෙන්ද මේ අගෙන්. 33400න් 300ක් කියොත් 33යි 100ක් කියලා නම් මිලිමීටර. ඕක තමයි මධ්‍ය රේඛා දිග. 33.1යි. කළු ගල් බැම්මේ උස දිග හරි උස. උස වෙන්නේ 350යි 200යි කියන්නේ 550යි. දශම 5යි 5යි. 33.1 වැඩි කරනවා දශම 5යි 5යි. 33.1 වැඩි කළා දශම 5යි 5යි. 18.25යි 18.25යි 5යි. මේ යගේ ආපු කට්ටිය බලන්න කියන්න 18.25යි 5ක්. මේ යගේ ආපු කට්ටිය ආරයි ඇවිල්ලා දෙනවා හරි. ඊට පස්සේ කියනවා බිත්තියේ උස 3ක් මීටර නම් ගඩොල් සඳහා ප්‍රමාණ. ගඩොල් සඳහා ප්‍රමාණ. මේ ගඩොල් ප්‍රමාණය ගණනය කරද්දී බිත්ති පළල වෙනස් නිසා මෙතෙන්ටත් අපි DDT T joints අයින් කරනවා. දෙක වැඩි කිරීම භාගය වැඩි කිරීම ගඩොල් බැම්මේ පළල 200යි. මෙතනින් 200ක් අඩු කරනවා. කාගෙන් අඩු කරන්නේ? මෙයාගෙන්. එතකොට 33යි 200ක් කියලා මිලිමීටර වලින්. ගඩොල් බැම්මේ උස වෙනවා එතකොට සෝරි මධ්‍ය රේඛා දිග වෙනවා 33.2ක්. ගඩොල් බැම්මේ උස වෙනවා උස 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 මීටර 3යි. තුන් අරක් දෙක 6යි තුන් අරක් තුන 9යි තුන් අරක් තුන 9යි 99.6ක්. මේ අගේ ආපු කට්ටිය බලන්න කවුද 99.6ක් ආවේ? 99.6ක් ආවේ නැන්ද? 99.6ක් ආවනේ. රයිට් හරි ඇවිල්ලා තියෙනවා හරි. හරි ඔන්න එහෙනම් TDS කොටසේ ඒ වලට පිළිතුරු හරි. අඩුපාඩු තියෙන කට්ටියව හදා ගන්න. හදාගෙන B කොටස දීලා තියෙනවා ඔයාට ඒකක මිලක් ගණනය කරන්න. ටක් ගාලා මේක හොයාගෙන හොයාගෙන යන්න බලන්න. B කොටස ගත්තාම පුහුණු ශ්‍රමය දිනකට 2500යි. නොපුහුණු ශ්‍රමය දිනකට දෙනවා කඩු ගල් ඝන මීටරයක මිල, කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල, වැලි ඝන මීටරයක මිල දෙනවා. එක් පුහුණු ශ්‍රමිකයෙකු සහ නොපුහුණු ශ්‍රමිකයෙකුට දිනකට කඩු ගල් බැම්මෙන් ඝන මීටර 8ක් බදින්න පුළුවන්. කඩු ගල් බැම්ම සඳහා ඝන මීටර 8ක් සඳහා මුද්‍රව්‍ය පහත පරිදි වෙනවා. හරි ඝන මීටර 8කට තමයි මේ වියදම් ටික දීලා තියෙන්නේ. හරි රයිට්. එතකොට සිමෙන්ති කොට්ට භාගයක් යනවා වැඩි ඝන මීටර 0.2ක් යනවා. හරි දැන් ඔය ටික පාවිච්චි කරලා ඉක්මනින් බලන්න ඒකක මිල හොයන්න මෙයාගේ බලන්න. දරු එකන රළු ගල් බැම්මේ පළල ගන්න නැද්ද? නෑ රළු ගල් බැම්මක ගන්න වර්ග පළල දිගයි උසයි විතරයි ගන්න. පළල අපිට අවශ්‍ය වෙන්නේ නෑ. දිගයි උසයි ගන්න. කළු ගල් බැම්ම වදින වර්ගඵලයෙන් අපි ගන්න. ඒ නිසා දිග ගත්තා උස ගත්තා. පළල අපිට අදාළ වෙන්නේ නැහැ. වර් පරිමාවක් නෙමෙයි හොයන්නේ. හරි. එන්න B කොටසට දැන් ටග් ගාලා කේබල් එකේ වැඩ ආවරයි. එක මකන්නම්. ඒක මිල ගණනය කරන්න ඉක්මනින්ම.
දැන් දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් කළුගල් බැම්ම සඳහා ඒකක මිල මුලින්ම ලියනවා අපි ශ්‍රම පිරිවැය. ශ්‍රම පිරිවැය. මෙතනදී පොහොන් ශ්‍රමිකයෙකු සහ නොපොහොන් ශ්‍රමිකයෙකුට දිනකට කළුගල් බැම්මෙන් ගණිත අටක් බඳින්න පුළුවන්. හරි. එහෙනම් අපි ලියනවා පොහොන් ශ්‍රමික පිරිවැය. පොහුණු ශ්‍රමිකයෙකුට පිරිවැය දිනකට කුලිය 2500යි. පුද්ගල එකයි ඉන්නේ. හරි. ඊට පස්සේ නපුහුණු ශ්‍රමිකයෙකුට දිනකට 1500යි. හරි. පුහුණු කෙනෙකුට 2500යි, නපුහුණු කෙනෙකුට 1500යි. හරි. ඊට පස්සේ හරි එච්චරයි ඒ කට්ටියගේ. ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ මුළු ශ්‍රමික පිරිවැය මෙලි එකතු කරනවා. 0.2, 5, 5, 10, 2, 3, 1, 4, 4000ක් කියනවා. ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය ගත්තට පස්සේ මෙතන තියෙනවා කළුගල් ඝන මීටර් එකක් 2000යි. මෙතෙන් යනවා ඝන මීටර් 8ක්. දෙවරක් 8 16යි. 16 1000ක් යනවා. ඊට සිමෙන්ති කිලෝ 50ක කොට්ටයක් 980යි. මේ සදා යනවා කොට්ට භාගයක් යනවා. එතකොට දෙවරක් 4 8 එකක් ඉදිරි දෙවරක් 9 18 0යි. හරි. සිමෙන්ති. හරි. ඊටස වැලි. වැලි ඝන මීටර එකක් 5800යි. මේ සඳහා යනවා වැලි ඝන මීටර 0.2ක්. 5800 0.2 ගුණ වෙනවා. 1160යි. එච්චරයි. මේ සෙට් එකම එකතු කරනවා. එකතු කරලා දෙනවා 490යි. 16 1000යි. එකතු නම් වෙනවා 17650ක් කියලා. මුළු ද්‍රව්‍ය පිරිවැය. මුළු ද්‍රව්‍ය පිරිවැය. හරි. ඊට පස්සේ ඔන්න මුළු ශ්‍රමික පිරිවැය. හරි. මුළු ද්‍රව්‍ය පිරිවැයත්. හරි. ඊට පස්සේ ඝන මීටර 8ක් බෙදීම සඳහා මුළු පිරිවැය හොයනවා. ඝන මීටර 8ක් බෙදීම සඳහා මුළු පිරිවැය කියලා මේ දෙන්නගේ එකතුව ගන්නවා. 4000යි 17650යි ගන්නවා. 17650ට 4000ක් එකතු කරනවා. 21650යි. මේ 21650ක් කියලා කියන්නේ ඝන මීටර 8ක් බඳින්න වියදම. හරිද? අපිට ඕනේ ඒකක මිලනේ. ඝන මීටර 1ක් සඳහා පිරිවැය හොයනවා. ඝන මීටර 1ක් ගැනීම සඳහා පිරිවැය. නැත්නම් ඒකක මිල. මේක බෙදෙනවා 8. 21යි 650 බෙදන්න 8. 2706යි 725ක් වෙනවා. රුපියල් වලින් එනවා 2706යි 725ක්. හරි. මේ අගය ඇවිල්ලා ඇති. මොකක් කරේ ඇවිල්ලා දෙනවා අර උත්තර දාලා දෙනවනේ. හරි. ඔන්න අපි 6 වෙනි ගානත් හදලා ඉවරයි. අඩුපාඩු දෙන හදා ගන්න. 6 වෙනි ගාන ටික කර ගන්න. හරි. අඩුපාඩු දෙන අය බලා ගන්නකො ටක් ගල ඉවර කර ගන්න. අඩුපාඩු දෙන අය
அப்படிப்பட்டதாக വരി വരെ കടത്തിന് പസ്സിന് പ്രശ്നയുടെ പസ്സിന് പ്രശ്നയ പസ്സിന് പ്രശ്നയ ഏവല പലവിന് കൊടുത്ത കിയ നമ്മ ഉളുവസ്സക രൂപസരണാക്കാതെ ഈ കൊടസ് രൂപ നാമകരണ ഉളുവസ്സ എന്നല്ല കൊടസ്റ്റിക്ക നാമകരണ കിയ കിയാന്നെ හරි උළුවස්සක් කදලා කොටස් ටික නම් කරන් දෙපොතේ මෙයාට කියනවා උළුවස්සේ හිස කියලා මේ කොටසට කියනවා උළුවස්සේ කන කියලා මෙයාට කියන උළුවස්සේ කනුව කියලා කියනවා හරි ඊට පස්සේ මේ කොටස අපි කියනවා මේ කොටස අපි කියනවා අවුල් පාසු කියලා කියනවා අවුල් පාසු මේ කොටස මොකක් කියලාද අපි කියන්නේ නොයිඩ් ගල කියලා කියනවා මේ කොටස කියනවා නොයිඩ් ගල මෙයා නොයිඩ් ගල මෙන්න මෙයාට කියනවා තට්ටුව හරි ඔන්න උළුවස්සේ කොටස් ටික නම් කළා අඩුපාඩු දින කට්ට ටක් ගාලා ඉවර කරගන්න බලන්න උළුවස්සේ කොටස් ටික අහවරයි बलान හරි මම හිතන මේ කියලා යදගෙන කියලා හරි ඊට පස්සේ මම වෙන අපතේ කතා කරන්නට හරි මම වෙන අපතේ කතා කරන්නට යක දෙවෙනි කොටස අලුතෙන් ඉදිකිරීමට යෝජිත නිවසක తాවකාලික වැසිකිළියකට සුදුසු දොර වර්ගයක් යෝජනා කර එම දොර වර්ගය භාවිතා කිරීමට හේතු පහදලා සරල රූපසරණ කසරින් අද දක්වන්න හරි දරුවනේ తాවකාලික වැසිකිළියකට වඩා හොඳයි කලම්පු දොරක් නේද කලම්පු දොරක් නේ හොඳ වෙන්නේ මෙන්න මෙහෙම දොරක් නේ මෙහෙම ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් මෙයාට කියනවා මුදුන් කලම්පය කියලා මුදුන් කලම්පය කියන මෙයා
මෙයාට කියනවා මැද කලම්පය කියලා. මැද කලම්පය. මෙයාට කියනවා යට කලම්පය. හරි. මුදුන් කලම්පය, මැද කලම්පය සහ යට කලම්පය කියලා කියනවා. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ මොකද වඩාත් හොඳ මොන දොරද කියලා අහන්නේ කියන්න කියන්න මෙහෙම කලම්ප දොරක් සුදුසුය කියලා කියන්න කොමලින්ම කලම්ප දොරක් සුදුසුය කලම්ප දොරක් සුදුසුය කියලා කියන්න කලම්ප දොරක් සුදුසුය ඊට පස්සේ අහනවානේ ඒක යොදා ගන්න හේතු ඒ ලියන්න යටින් මෙහෙම ලියන්න ඒකට හේතු ලියන්න මේ ඉතා සරල දොරකි යටි යටට ලියන්න මෙය ඉතා සරල දොරකි මෙය ඉතා සරල දොරකි මෙය ඉතා සරල දොරකි මෙය ඉතා සරල දොරකි කියවනු කියනවා සකස් කිරීමට ගතවන සකස් කිරීමට ගතවන කාලය අඩුය සකස් කිරීමට ගතවන කාලය අඩුය සකස් කිරීමට ගතවන කාලය අඩුය වියදම අඩුය වියදම අඩුය ඒ වගේම දැනුමක් අවශ්‍ය නොවේ දැනුමක් අවශ්‍ය නොවේ ඒ වගේම ලියනවා පෙනුම ඒ තරම් වැදගත් නොවේ පෙනුම ඒ තරම් වැදගත් නොවේ ඔන්න ඒවා තමයි හේතු ඔය වැඩේ කරන්න පෙනුම ඒ තරම් වැදගත් නොවේ හරි ඊට පස්සේ දරුවනේ මෙන්න මේ පණේන දොරේ හැඩය සෝරි මේ මේ මොකද්ද මේ මේ දොර ඒ කියන්නේ මේ කලම්බ දොරේ හැඩය නැත්නම් මේ රටාව ඇඳගන්න කලම්බ දොර කොහොමද ඇඳගන්නේ යටි කලම්බ දොර කොහොමද ඇඳගන්නේ ඉවර කරගන්න හරි ඉවර නේද ඉවරයි ඊට පස්සේ පොතේ කියනවා තුන්වෙනි කොටස නිවසක කාමරවලට අදාළ විස්තරයක් පහත දෙනවා ඒ කාමරයේ මිනුම් හරි අපිට කාමරවල මිනුම් ටිකක් දෙනවානේ හරි ඒ කාමරය ඒ කාමරය තුන වැඩි කිරීම හතරයි බී කාමරය හතරයි දශම පහ වැඩි කිරීම පහයි සී කාමරය දෙකයි දශම පහ වැඩි කිරීම තුනයි දශම හතරයි සාලය
हायावली क्रीम तुनाई कुसी है අතරවැඩි කිරීම දෙකයි. ඉහත වර්ගපාලයෙන් උපයෝගී කර අවකාශ ලැබීම සඳහා තියන්නට ඕනේ විවෘත අවකාශය ගණනය කරන්න කියලා කියනවා. හරි. පුතේ විවෘත අවකාශය වෙන්නේ මොකක්ද? කවුළු සඳහා තියෙන්න ඕනේ ගෙවීම වර්ගපාලයෙන් කොච්චරද? 7න් එකක්. මේ ටිකේ වර්ගපාලය ගන්න. 3 වරක් 4 12යි. 4.5 වැඩි කරන 5න් 22.5යි. 2.5 වැඩි කරන්න 3.4 8.5 6වරක් 3 18යි 2වරක් 4 8යි ඔය ටික එකතු කරන්න 12යි 22.5යි 8.5යි 18යි 8යි එකතුනම වෙනවා 69ක් කියලා වර්ග මීටර. එහෙනම් කවුළු සඳහා තියන්නට ඕන අපෙන් අහන්නේ එහෙමනේ. අපෙන් අහන්නේ මොකද්ද? රයිට් තැබිය යුතු විවෘත අවකාශය. ඒ කියන්නේ රයිට් කවුරු සඳහා තියෙනට ඕන වර්ගඵලය. කවුළු වල වර්ගඵලය කියන්නේ 69න් කොච්චරද? 7න් එකක් වෙන්නට ඕන. 9.85 වර්ග මීටර තියන්න ඕනේ කවුළු සඳහා. හරි. ඕක තමයි දරුවනේ වටිනාකම වෙන්නේ. කවුළු සඳහා ඔන්න ඔච්චර ස්පේස් එකක් අපි තියන්නට ඕන. හරි. රයිට්. ඔන්න ගණනය ටක් ගාලා එකක් නෝට් කරගන්න. ඉක්මන් කරලා ගන්න. පං කරන්න හරි. හතරවෙනි කොටස ගත්තාම කියනවා අපිට ජනේල සමීකරණ ක්‍රම හතරක්. ජනේල සමීකරණද අපිට පොතේ පිටියක ඉහළින් සමීකරණ පුළුවන්, පහළින් සමීකරණ පුළුවන්, පැත්තකරන සමීකරණ පුළුවන්, මැදට වෙන්න සමීකරණ පුළුවන්. ඔන්නව තමයි ජනේල සමීකරණ ක්‍රම වෙන්නේ. කියන හතරවෙනි කොටසට ජනේල සමීකරණ ක්‍රම හතරක් අහනවා. කියන පොතේ මුදුනින් සමීකිරීම, මුදුනින් සමීකිරීම, මුදුනින් සමීකිරීම, මුදුනින් සවි කිරීම, ඒ වගේම දෙන පතුලෙන් සවි කිරීම, පතුලෙන් සවි කිරීම, පතුලෙන් සවි කිරීම, ඒ වගේම පැත්තෙන් සවි කිරීම, පැත්තෙන් සවි කිරීම, තව එකක් මධ්‍ය විවර්තනය කළ හැකි වීම නැත්නම් මධ්‍ය විවර්තනය කිරීම, මධ්‍ය විවර්තනය කිරීම, ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ පොතේ B කොටස රෙදි B කොටස නම් වලට තාම උත්තර ලියන්න බැහැ. මොකද B කොටස වා දන්නේ නැහැ තාම කොටස් වලට උත්තර ලියන්න හැම කොටසකටම. ඒ නිසා B කොටස අපි දැන්ම කතා කරන්න බැහැ. මොකද පල්දෝරුව කොහොන පද්ධතිය වැසිකිලි ගැන හැම අහන නිසා වාට B කොටස උත්තර දැන ලියන්න බැහැ. හරිද? ඒ නිසා A කොටස අපි අතාරිමු. හරි. බී කොටසට දැන් මම ලියන්න බෑ උත්තර. ඒ නිසා ඊට පස්සේ අපි එනවා ව්‍යුහගත පේපර් එකට. හරි. ව්‍යුහගත පේපර් එකේ අපි එමු මුලින්ම හතරවෙනි ගානට. ව්‍යුහගත පේපර් එකේ හතරවෙනි ගානට එමු. හරි. හතරවෙනි ගාන.
म्यू का तो पेपर रखे, हाथ से रेवड़ी गाना। യൂഗത്തെ പേപ്പറേക്ക് അത്രണി ഗാനട എനവാ അത്രണി ഗാന വളരെ കിയാണ് മെഹമായി അത്രണി ഗാന പിന്നാടി അക്കുന്ന അത്രവണി ഗാന അറി വെടവിമത്തതി യം കാര്യയക് സന്ദഹാ സമ്മതേകക സ മെനു ഭാവിതാക്കരതിവീമ ഹരിമ വെദഗ ഏ സനാത കിരീമ സന്ദഹാ കരുണു ദേകക് കാണവാ ഏകാണ് സമ്മത මිනුම් භාවිතා කිරීම පිළිබඳව අපි දැන් මේ අහන්නේ සම්මත මිනුම් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ සනාථ කිරීම සඳහා කරුණු දෙකක් අපෙන් අහනවා හරි දැන් සම්මත මිනුම් පාවිච්චි කරන නිසා ගණනය කිරීම පහසුයි අධීක්ෂණය පහසුයි ඔය වගේ දේවල් තියෙනවනේ ඒව තමයි අපිට මෙතනදී ලියන්න වෙන්නේ කියන්න අධීක්ෂණය පහසු වීම අධීක්ෂණය පහසු වීම කාර්යය පහසු වීම කාර්යය පහසු වීම ගණනය කිරීම පහසු වීම ගණනය කිරීම පහසු වීම ඔය වගේ දේවල් ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා 1.1 mm ලෙස සඳහන් කරලා තියෙන විදුලි රැහැනක විෂ්කම්බේ නිවරදිව මැන ගැනීම සඳහා සුදුසු උපකරණය කුමක්ද මේ සඳහා වඩා සුදුසුම උපකරණය මොකක්ද මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය වඩා හොඳමයා කියන්න මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය එයාගේ දෙවෙනි කොටස බී කොටස දෙනවා බී වල පළවෙනි කොටස වර්නිය කැලිපරයක මිනුම් ලබාගත් මිනුම් ප්‍රධාන පාඨාංකයේ 22 සෙන්ටිමීටර කියලා කියනවා හරි ප්‍රධාන පාඨාංකයේ 22 සෙන්ටිමීටර්ලු ඊට පස්සේ කියනවා එය කුඩා කුඩා මිනුම මිලිමීටර් 0.1 මිලිමීටර් කියලා කියනවා වර්නියර් පරිමාණ ප්‍රධාන පරිමාණයේ කොටස් තුනකදී සමපාත වුණා නම් හරි අවසාන පාඨාංකය කීයද හරි ප්‍රධාන පාඨාංකය 22යි සෙන්ටිමීටර් 22යි මෙයාගේ පරිමාණය ඇවිල්ලා මිලිමීටර් එකයි කුඩාම මිනුම ඒක සෙන්ටිමීටර් කරනකොට 0.01යි ඒක මිලිමීටර් වෙන වලින් වෙනවා ඒක වැඩි කරනවා සමපාතලා කියන කැලි 3යි වැඩි දුරු කරන්න 22ට එකතු වෙනවා 3 වරක් 0.03ක් උත්තරේ 22.03ක් කියලා එනවා සෙන්ටිමීටර වලින් හරි අනව සෙන්ටිමීටර වලින් මගේ ගත්තා උත්තරේ 20.03ක් කියලා එනවා හරි 0.03ක් හරි අද්දලා අඩුපාඩු හදාගන්න අඩුපාඩු තියෙනවා නම් හරි ඔයගොල්ලෝ තීරණ හදාගන්න හරි මම කරන්න ඊට පස්සේ කියනවනේ මෙයාගේ තව කොටසක් මොකද කියන්නේ දෙවෙනි කොටස මෙම වර්නියර් පරිමාණයේ ද මෙම වර්නියර් කැලිපරයේ මිලිමීටර 0.2ක ධන මූලාංක දෝෂයක් ඇත්නම් නිවැරදි පාඨාංකය ගණනය කරන්න ධන මූලාංක දෝෂයක් තියෙනවා නම් ඡෝදනය මොකක්ද ඍණයි මේකෙන් අඩු කරන්න යාගේ එතකොට එනවා උත්තරේ හරි ධන මූලාංක දෝෂයක් තියෙනවා නම් ඡෝදනය ඍණයි එහෙනම් කරණාගත කිරීම 22.03 න් අඩු කරනවා කීයද 0.2ක් 0.2ක් මිලිමීටර 0.2ක් මේක සෙන්ටිමීටර කර ගත්තොත් 0.02ක් අඩු කරන්න 3න් 2ක් 1යි 0.2යි 22යි ඔන්න සෙන්ටිමීටර 22.01ක් කියලා එනවා හරි අගය නිවැරදි අගය මම හිතන්නේ ඔය උත්තර වලට ඇවිල්ලා ඇති හරි B කොටස හරි C කොටස සුලන් විදුලි බලාගාරයක් ක්‍රියා කරන උපකරණය කිලෝවොට් 5 බැගින් පැය 5ක් ක්‍රියා කරයි මාසිකව මෙම උපකරණය සඳහා වැය වෙන විදුලි බිලයි අපෙන් අහන්නේ මාසිකව වැය වෙන විදුලි බිල ගණනය කරන්න කියලා කියනවා. වොට් පහක උපකරණයක් තියෙනවා, පැය පහක් ක්‍රියාත්මක වෙනවා. ඒකෝ දෛනික විදුලි පරිභෝජනය කියන්නේ පහ වැඩි කිරීම පහයි.
එතකොට මාසික ඉදිරි පරිභෝජනය කියන්නේ උත්තරේ 3 වට මේ 30 වට වෙන්නට ඕන. එහෙමයි යන්නේ. හරි. එතකොට දැන් අපි අහන්නේ වැයවල විදුලි බිල විදුලි ඒකක ගන්න. හරි. මට ලියන්න බලන්න කෙලින්ම මාසික විදුලි ඒකක ගන්න කියලා කියන්නේ මාසික විදුලි ඒකක ගණන මාසික විදුලි ඒකක ගණන මෙතන මේ කියන කතන්දරේ හැටියට 5 කිලෝවොට් වැඩි කරනවා පැය 5න් මාසෙට තියෙනවා දවස් 30ක් 5 * 5 25යි 25 30න් වැඩි වුණාම 0.3 * 25 75යි කිලෝවොට් පැය 750ක් කියනවා මාසික විදුලි ඒකක ගණන හරි දරුවෙක් අහන සර් කුඩාම මිනුම මිලිමීටර 0.1යි හරි අර කලින් කතාවේ මෙතන කුඩාම මිනුම මිලිමීටර 0.1යි හරි මෙතන මම මේ දාලා තියෙන්නේ මේක සෙන්ටිමීටර තමයි දාලා තියෙන්නේ මිලිමීටර 0.1ක් කියන්නේ ඒ මිලිමීටර 0.1 කියන එක සෙන්ටිමීටර කළා එතකොට 0.01ක් කියලා එනවා මොකද මේ පැත්ත සෙන්ටිමීටර දෙන නිසා මේ පැත්ත සෙන්ටිමීටර ලිම මම හදාගත්තා ඒකයි එහෙම කරේ හරි එතකොට නම් මාසික විදුලි ඒක ගන්න 750ක් කියලා එනවා කිලෝවොට් වලින් ඒ කියන්නේ විදුලි ඒකක ගණන විදියට හරි ඊට පස්සේ හරි ඊට පස්සේ අපි දෙවෙනි කොටස දෙනවා සුලන්තල බමරියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් එකක් තමයි පුතේ ඔය තල දෙකක් වෙනුවට තල තුනක් පාවිච්චි කරනවා එතකොට වැඩි වේගයකින් ඔය සුලන් මෝඩ ක්‍රියාත්මක වෙනවා ජව රෝධයක් බෙදන්න පුළුවන් එහෙම නැත්නම් ගියර පද්ධතියක් වැඩ හැකි ඒ වගේම සුළඟේ වේගය නැත්නම් සුළඟේ වේගය හා දිශාව අනුව හැසිරෙන සුළං පෙති තලබමනයක් බලන්න පුළුවන් ඔය වගේ ක්‍රම කීපයක් පුළුවන් දේවල් කරන්න හරි ලියන්න මෙන්න මෙහෙම මේ සඳහා මොකද්ද කරන්න ඕන කියලා හනි කාර්යක්ෂමතාව වැඩි කරන්න ලියන්න තල දෙක වෙනුවට තුනක් යෙදීම තල දෙක වෙනුවට තුනක් යෙදීම තල දෙක වෙනුවට තුනක් යෙදීම තව එකක් ලියන්න ජව රෝධයක් යෙදීම තව එකක් ලියන්න ගියර පද්ධතියක් යෙදීම ජවරෝධයක් යෙදීම එක ලිව්වද මන්දා ජවරෝධයක් යෙදීම ඔය වගේ දේවල් හරි ඩී කොටස දෙනවා මෙම බලාගාරයෙන් කිලෝවොට් 11ක වෝල්ටීයතාවයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ භාවිතා කරන්නට වන පරිණාමකය මොකක්ද කියලා අහනවා කිලෝවොට් 11ක් ඒ කියන්නේ වෝල්ට් 11000ක් ගන්න ඕනලු එහෙනම් අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන එක මොකක්ද අධිකර පරිණාමකයක් කියන පොතේ අධිකර පරිණාමකයක් කියලා දාන්න අධිකර පරිණාමකයක් ඒක දෙවෙනි කොටස ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නේ ජල විදුලි බලාගාර සුළං බලාගාර ඉදිනු වීමට හේතු දෙකක් ඒ කියන්නේ වැඩිපුර අපි දකින්නේ ජල විදුලි බලාගාරලු සුළං විදුලි බලාගාර ඉදිනු වෙන්නේ හේතු දෙකක් අහනවා එකක් තමයි කියන පොතේ වර්ෂය පුරා සුළඟ ඒකාකාරීව නොපැවතීම වර්ෂය පුරා සුළඟ ඒකාකාරීව නොපැවතීම සුළඟ ඒකාකාරීව නොපැවතීම තව එකක් ලියනවා සුළං කුළුණක් නිර්මාණය කිරීමට වැයවන මුදල සුළං කුළුණක් නිර්මාණය කිරීමට වැයවන මුදල වැයවන මුදල වැඩිවීම ඒ නිසා තමයි සුළං විදුලි බලාගාර නැත්තේ මොකක් ඊට පස්සේ කියනවා පොසිල ඉන්ධන බලාගාරයක විදුලිය ජනනය කිරීමේදී සිදුවන ශක්ති පරිවර්තනය මොකක්ද කියලා අහනවා හරි දරුවනේ පොසිල ඉන්ධන දහනය කරනවා කියලා කියන්නේ හරි එතකොට අනිවාර්යයෙන්ම පුතේ ඒ වගේ ගබඩාවලත් රසායනික ශක්තියනේ
හරි එහෙනම් කෙලිම රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙන්න ඉබේ. හරි අපි ඒක නවත් කරමු මෙහෙම. රසායනික ශක්තිය කෙලින්ම තාප ශක්තිය බවට පත් වෙනවා. තාප ශක්තිය කෙලින්ම චාලක ශක්තිය හෝ යාන්ත්‍රික ශක්තිය හෝ යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙලා විදුලි ශක්තිය ලබා දෙනවා. ඔන්න ශක්ති පරිවර්තනය. හරි රසායන ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙලා චාලක ශක්තිය හෝ යාන්ත්‍රික ශක්තිය ලැබිලා විදුලි ශක්තිය එළියට යනවා. ඔන්න ශක්ති පරිවර්තනය. ඩක් කර නෝට් කරගෙන බලන්න. ශක්ති පරිවර්තන ඩක් කර නෝට් කරන්න. දරුවකන සර් සුලන් පෙතිවල වර්ගඵලය වැඩි වෙන එක හොඳ නැද්ද? සුලන් පෙතිවල වර්ගඵලය වැඩි කරගත්තහම සිද්ධ වෙන්නේ සුලන් තලබම්බරේ බර වැඩි වෙනවා. එතකොට එතන ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක ඔය පෙතිවල වර්ගඵලය සඳහා සීමාවක් වෙනවා. ඒ සීමාවට වඩා වර්ගඵලය වැඩි වුණොත් ගැටලුවක් වෙනවා. හරි. ඒ නිසා වර්ගඵලය ගැන අපි කතා නොකරමු. හරි. ඩග්ගාලා රසායනික සූත්‍රය ලියාගන්නකො පරිවර්තනය. හරි මම හිතා රසායනික සූත්‍රය ලියාගත්තා. ඊට පස්සේ කියනවා ඒක දෙවෙනි කොටස ජාලක උපරයල ඇති අවකර පරිණාම කොළ ප්‍රාථමික දංගරය සහ ද්විතීක දංගරය සම්බන්ධ කරලා දෙන මොන වගේ ආකාර වලටද කියලා කියනවා. ප්‍රාථමික දංගරය සම්බන්ධ කර හදලා තියෙන පොතේ තාරකා ක්‍රමයට ලියන්න. ප්‍රාථමික දංගරය කියලා ඊතලයක් ගහලා ලියන්න තාරකා ක්‍රමයට. හරි ලියන්න. ප්‍රාථමික දංගරය කියලා දැම්ම ඉරිකැලක් ගන්න ලියන තාරකා ක්‍රමයට. ඊට පස්සේ ද්විතීක දංගරය කියලා ගත්තා. ඊළඟට ද්විතීක දංගරය තියෙන්නේ ඩෙල්ටා ක්‍රමයට නැත්නම් ඩෙල්ටා ආකාරයට. ඩෙල්ටා ක්‍රමයට නැත්නම් ඩෙල්ටා ආකාරයට. හරි. ඊට පස්සේ F කොටසේ පළවෙනි කෙනා කිලෝවොට් 8ක විදුලි උපකරණයක් පැය 4ක් පාවිච්චි කරුවොත් වැය වෙන විදුලිය එක ගන්න සොයන්න. වැවන විදුලි එක ගන්න කිලෝවොට් පැය 8ක විදුලි උපකරණයක් පැය 4ක් පාවිච්චි කරනවා. විදුලි එක ගණන 8 වැඩි කරනවා 4 එන්නේ. කෙලින්ම දැන් කිලෝවොට් ගන්න පැය ගණන් වැඩි කරන්න. කිලෝවොට් 8යි නේ. පැය කීයද 4යි නේ. උත්තරේ නම් 8 වරක් හදලා 32යි. කිලෝවොට් පැය ඒකක 32යි. ඔකයි අදහස. ඒකක 32යි. කිලෝවොට් පැය 32යි. හරි. දෙවෙනි කොටස ශීතකරණයක් භාවිතයේදී පිළිපැදිය යුතු කරුණු හතරක් ලියන්න. ශීතකරණයක් භාවිතයේදී පිළිපදින කරුණු හතරක්. එකක් තමයි ශීතකරණයකට අපි ශීතකරණ දොර විවෘත කරන වාර ගාන සීමා කරන්නට ඕන. ඒ වගේම ශීතකරණයක දොර හොඳින් වහලා තියන්නට ඕන. ශීතකරණයක කුටීරවලට ඕනරට ආහාර ද්‍රව පුරවලා තියන්න හොඳ නැහැ. කරන්ට් එකේ තියෙන වික්ෂණ වැඩි. ඒ වගේ දේවල් ටිකක් ලියමු. හරි.
චීතකරණයක් භාවිතයේදී පිළිපදින්නට කරුණු හතරක් කියන පුත්තේ කියන මෙම චීතකරණයේ දොර හොඳින් වසා තැබිය යුතුය. 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 ඊළඟට චීතකරණයේ අධික ලෙස චීතකරණයේ අධික ලෙස අයිස් බැදී ඇත්නම් චීතකරණයේ අධික ලෙස අයිස් බැදී ඇත්නම් පිරිසිදු කළ යුතුය. අයිස් බැදී ඇත්නම් පිරිසිදු කළ යුතුය. පිරිසිදු කළ යුතුය. ඊළඟට ශීතකරණයේ අධික ලෙස ආහාර පිරවීම් නොකළ යුතුය. ආහාර පිරවීම් නොකළ යුතුය. ආහාර පිරවීම් නොකළ යුතුය. ඒ වගේ දේවල් වෙන්නට ඕන. හරි. තව එකක් ලියන්න. ශීතකරණයේ පහළ කොටස උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 ඇල ඉරක් සෙල්සියස් අංශක 40 3 40 අතර විය යුතුය හරි ඔය වගේ දේවල් ඊට පස්සේ රයිට් හරි එතනින් අපේ දරුවනේ තුන්වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා තුන්වෙනි ප්‍රශ්නේ නේද සෝරි හතරවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා දැන් ව්‍යුහගත පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නේ ඉවරයි දැන් එනවා ව්‍යුහගත පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නට එනවා හරි එන්නක බලන්න දරුවනේ තුන්වෙනි ප්‍රශ්නට ටක් ගාලා තුන්වෙනි ප්‍රශ්නට එනවා තුන්වෙනි ප්‍රශ්නෙන් කියන්නේ අපට ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා අහනවා ව්‍යවසායකයා කියන්නේ කවුද හරි ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා අහනවා ව්‍යවසායකයා කියන්නේ කවුද පුතේ ව්‍යවසායකෙක් කියලා කියන්නේ නව අදහස් ඇති පුද්ගලයෙක් හරි එහෙම නැත්නම් තමන්ගේ අදහස් සාර්ථක නිමවීම බවට පත් කරන පුද්ගලයා කියන උදේ මෙහෙම ව්‍යවසායකයන් කවරේද කියන උදේ නව අදහස් හා සොයා ගැනීම නව අදහස් හා සොයා ගැනීම නව අදහස් හා සොයා ගැනීම සාර්ථක ලෙස නව අදහස් හා සොයා ගැනීම සාර්ථක ලෙස නව නිපැයුම් බවට සාර්ථක ලෙස නව නිපැයුම් බවට නව නිපැයුම් බවට පරිවර්තනය කිරීමට නව නිපැයුම් බවට පරිවර්තනය කිරීමට කැමැත්තක් හා හැකියාවක් ඇති පුද්ගලයාය කැමැත්තක් හා හැකියාවක් ඇති පුද්ගලයාය කැමැත්තක් හා හැකියාවක් ඇති පුද්ගලයාය හරි ඊට පස්සේ කියනවා ව්‍යවසායකින් අසාර්ථක වීමට බලපාන හේතු එකක් තමයි ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් නැහැ ඒවා ප්‍රාග්ධනීකය කළමනාකරණයේ දුර්වලතා ඔන්න ඔය වගේ දේවල් අලසකම ඔය වගේ දේවල් තමයි ව්‍යාපාර බංගකොලොත් වෙන හේතු කියන්නේ කීපයක් ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් නොවීම ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් නොවීම තව එකක් මූලික ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම මූලික ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම මූලික ප්‍රාප්තනය ප්‍රමාණවත් නොවීම ඊළඟට පර්යේෂණ හා තාක්ෂණික දැනුම හිගවීම පර්යේෂණ හා තාක්ෂණික දැනුම හිගවීම පර්යේෂණ හා තාක්ෂණික දැනුම හිගවීම තව එකක් නීති රීති හා
नीति रीतिहा राज्य प्रतिपत्ति वल नीति रीतिहा राज्य प्रतिपत्ति वल पवतिन दुर्बलता नीति रीतिहा राज्य प्रतिपत्ति वल पवतिन दुर्बलता इवागेम तव एकक यटितल पहसुकम प्रमाणवत नोवीम යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ඔය වගේ දේවල් හරි ඊළඟට right ඔතනින් පස්සේ කියනවා අපිට පයු එම් කියන්නේ මොකක්ද කියලා අහනවා පයු එම් පයු එම් කියන්නේ පොතේ මපරෙන් පටන් ගන්න ව්‍යාපාර හා සම්බන්ධ වෙච්ච මූලිකම අර්ථ දැක්වීම කොටස් පහ ව්‍යාපාර හා සහසම්බන්ධන කට්ටිය හරි 5M යනු කුමක්ද 5M මානව සම්පත මෙන් මානව සම්පත මැටීරියල් ඒ කියන්නේ ද්‍රව්‍යය ඒ වගේම මනී මුදල් ඒ වගේම methods උපක්‍රම ඒ වගේම machines යන්ත්‍ර ඔන්න කරුවනේ 5M men materials money methods machines ඔය වචන set එකේම මුල අකුර M වලින් හැදෙන අකුරු පහක් ඔය කියන්නේ 5M කියලා කියන්නේ හරි ඉතින් ඉවර කරන්න ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස දෙවෙනි කොටසේ යගේ සැලසුමේ ස්වභාවය අනුව සැලසුම් වර්ග කරන්න පුළුවන් ආකාර තුන මොනවද මොනවද සැලසුම් වර්ග තුන උපාය මාර්ගික සැලසුම් උපාය මාර්ගික සැලසුම් උපක්‍රමික සැලසුම් අවස්ථානුකූල සැලසුම් වන සැලසුම් වර්ග තුන උපාය මාර්ගික සැලසුම් උපාය මාර්ගික සැලසුම් උපක්‍රමික සැලසුම් උපක්‍රමික සැලසුම් අවස්ථානුකූල සැලසුම් අවස්ථානුකූල සැලසුම් හරි අවස්ථානුකූල සැලසුම් ඊට පස්සේ පොතේ කියනවා සී කොටසේ පළවෙනි කෙනා භාණ්ඩයක ඉල්ලීම සඳහා බලපාන සාධක තුනක් භාණ්ඩයක ඉල්ලීම සඳහා බලපාන සාධක මොනවද පොතේ භාණ්ඩයේ මිල පාරිභෝගික රුචිය එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ ආදායම ඒ වගේම ආදේශකෝ අනුපූරක භාණ්ඩවල මිල හරි දැන් මෙතනදී අහන්නේ භාණ්ඩයේ කෙල්ලුම සඳහා බලපාන සාධක තුනක් ලියන්න භාණ්ඩයේ මිල ඒ වගේම පාරිභෝගිකයාගේ ආදායම පාරිභෝගිකයාගේ ආදායම පාරිභෝගික රුචිය පාරිභෝගික රුචිය හරි ඒක දෙවෙනි කොටස කියන ව්‍යාපාරයක ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න ව්‍යාපාරයක ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න කැලි හතරක් තියෙනවනේ ක්ෂුද්‍ර ව්‍යාපාර මධ්‍යම පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර සහ කුඩා පරිමාණ ව්‍යාපාර කියන ව්‍යාපාර ටික ක්ෂුද්‍ර ව්‍යාපාර ක්ෂුද්‍ර ව්‍යාපාර ක්ෂුද්‍ර ව්‍යාපාර තව එකක් ලියන්න සුළු පරිමාණ ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර ඊළඟට මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යම පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර
महापरिमाण व्यापार है। हरे इट पास डी कोट सर पहाते के शिल्पी अनुगमने करने तो ना आरक्षक पूर्वोपाय देखा अहनवा मुली मुली नवा विदुली कार्मिक शिल्पिया विदुली कार्मिक शिल्पिया करने ना आरक्षक पूर्वोपाय मैं आरक्षक पावाहन पाने दिन ने तो ना विदुली विसंधि कर ला तीर ना तो ना वैध करना पड़े। हरी लिया ने दरवने पालनी के डी वाले पालनी के ना विदुली कार्मिक शिल्पिया के आरक्षक पीली व्यक्ति ආරක්ෂක පාවහන් පැළඳීම ආරක්ෂක පාවහන් පැළඳීම තව එකක් විදුලිය විසන්ධි කර විදුලිය විසන්ධි කර කාර්යයන් කිරීම විදුලිය විසන්ධි කර කාර්යයන් කිරීම තව එකක් නිවැරදි ආයුධ භාවිත කිරීම නිවැරදි ආයුධ භාවිත කිරීම භාවිතා කිරීම ඊට පස්සේ දෙවෙනි කොටස යන්ත්‍ර ක්‍රියාකරු එයාගේ ආරක්ෂාව වැඩ කරන දේවල් ලියන්න කියන්න යන්ත්‍ර නිෂ්පාදකයා යන්ත්‍ර නිෂ්පාදකයා සපයා ඇති යන්ත්‍ර නිෂ්පාදකයා සපයා ඇති උපදෙස් පිළිපැදීම උපදෙස් පිළිපැදීම උපදෙස් පිළිපැදීම තියෙනවා කාර්යයට උචිත කාර්යයට උචිත කාර්යයට උචිත ආයුක්තම් පැළඳ ගැනීම ආයුක්තම් පැළඳ ගැනීම ආයුක්තම් පැළඳ ගැනීම හරි යන්ත්‍ර ක්‍රියාකාර හරි තුන විද්‍යුච්ඡාප පැසුම් කරු විද්‍යුච්ඡාප පැසුම් කරුගේ ආරක්ෂාව සඳහා කළ යුතු දේ ලියන්න S කන් මුහුණ S කන් මුහුණ ආවරණ පැළඳීම S කන් මුහුණ ආවරණ පැළඳීම තව එකක් නියමිත පරිදි නියමිත පරිදි විදුලිය ලබා දීම නියමිත පරිදි විදුලිය ලබා දීම නියමිත පරිදි විදුලිය ලබා දීම හරි තුන්වෙනි එක්කෙනා කියනවා විද්‍යුච්ඡාප පැසුම් කරු විද්‍යුච්ඡාප පැසුම් කරු ගැන අපි මෙන්න මෙහෙම කතා කරනවා ලියන්න විද්‍යුච්ඡාප පැසුම් කරු ලියන්න එයාගේ ආරක්ෂාව සඳහා එයා කරන දේවල් තියෙනවා ආරක්ෂිත පාවහන් පැළඳීම ආරක්ෂිත පාවහන් පැළඳීම ඒ වගේම සේවා ස්ථානයේ අනවශ්‍ය උපාංග වලින් තොර කිරීම දැන් අපි විදුලි කාර්මික ශිල්පියා හරි යන්ත්‍ර ක්‍රියාකරු හරි ඊට පස්සේ දෙකයි විද්‍යුච්ඡාප පැසුම් කරු හරි හතර ලෝහ වාතු කිරීම නේද දැන් ඔය කතා කරගෙන යන්නේ හරි ඊට පස්සේ පස්වෙනි එක දැන් ලියන න්‍යෂ්ටික බලාගාර සේවකේ කොහොමද එයාගේ ආරක්ෂාව සලසගන්නේ කියලා අපි කතා කරමු ලියන්න විකිරණ වලින් ආරක්ෂාවන ඇඳුම් ඇඳ ගැනීම විකිරණ වලින් ආරක්ෂාවන එහෙම නැත්නම් විකිරණ වලින් ආරක්ෂාවන ඇඳුම් ඇඳ ගැනීම තව එකක් විකිරණ උපකරණ නිසි පරිදි අගුළු ලෑම නිසි පරිදි අගුළු ලෑම නිසි පරිදි අගුළු ලෑම ඊට පස්සේ යන් ඊ කොටස දෙනවා ඊ කොටස පළවෙනි එක කියන අතිවස්ම යන කුමක්ද පොතේ අතිවස්ම කියන්නේ මොකක්ද මෙහෙම තියෙනවා කම්බියක් මේ කම්බි දෙක මෙතන මේ කම්බි ඉවරයි කියලා හිතන්නකෝ මේ කම්බි මෙහෙම නමලා මෙතන මේ තිබ්බාම මෙතනේ බඳින්න පාදක කරගත් උසක් තියෙනවනේ මෙයාට තමයි අපි අතිවැස්ම කියලා කියන්නේ
හරි කම්බි දෙකක් බඳිනකොට බඳි බැඳීම සඳහා යොදාගත්තු දුර අතිවස්ම. ඔක ඇඳගෙනම කියමුකෝ ඒකට තේරෙයි. අතිවස්ම ඔක ඇඳගෙනම කියමු. හරි ඇඳගෙන ඉවරද? පංකරන ටක්කර නැද ගන්නකො. දරුවෙක් කන සැ ගඩල් වල අතිවැස්ම ගන්න බැරිද කියලා. ඔව් එතරම් නම් අතිවැස්මක් තියෙනවනේ. ඕන ඒක ගන්නත් පුළුවන්. ওই දෙකෙන් මොකක් හරි එකක් අතිවැස්මට පැහැදිලි කරලා දෙනවා නම් ඒත් හරි. දැන් අතිවැස්ම කියන්නේ දැන් මෙහෙම ගත්තොත් ගඩල් බැම්මක් තියෙනවා නම් මෙතන තියෙනවා නම් ගඩල් මෙහෙම දෙකක්. මෙතන තියෙනවා නම් තවත් ඒ වගේම මෙහෙම තියෙනවා නම් අනුයාත වරි දෙකක ගඩොල් දෙකක් අතර තියෙන පරතරයට වෙන මෙයාටත් කියන්නේ අපි අතිවැස්මව තමයි. ඉහළ පහළ තියෙන වරි දෙකේ කුස්තුර දෙකක් අතර කෙටි මුදුර. ඕකත් අතිවැස්ම කියලා කියනවා. අපි මෙතෙන් ගැන ලියමුකෝ. මෙතන අතිවැස්ම ගැන ලියන්නකෝ. හරි. මෙතන අතිවැස්ම ගැන ලියන්නේ මෙහෙම. කියන්න. අවශ්‍ය ප්‍රමාණයට දිග කම්බි. අවශ්‍ය ප්‍රමාණයට දිග කම්බි. නොමැති වූ විට අවශ්‍ය ප්‍රමාණයට දිග කම්බි නොමැති වූ විට අවශ්‍ය ප්‍රමාණයට දිග කම්බි නොමැති වූ විට කම්බි දෙකක කෙළවරවල් කම්බි දෙකක කෙළවරවල් එකක් මත එකක් සිටින පරිදි එකක් මත එකක් සිටින පරිදි එකක් මත එකක් සිටින පරිදි බැඳුම් කම්බි වලින් තදින් බැඳ එක කම්බියක් ලෙස යොදා ගැනීම කරයි එක කම්බියක් ලෙස යොදා ගැනීම කරයි එහිදී බැඳීම සඳහා එහිදී බැඳීම සඳහා යොදාගත් බැඳීම සඳහා යොදාගත් මුළු දිග අතිවැස්ම වේ අතිවැස්ම වේ අතිවැස්ම වේ හරි දැන් තව කෙනෙක් ගඩල් බම්මක අතිවැස්ම විස්තර කරලා තියෙනවා ඉතින් ඒත් හරි මොකද මේක මොකේ අතිවැස්මද කියලා කියලා නැහැනේ ඇඳ ගන්නකො මෙයාවත් අපි ඒකත් කියමු අතර එකක් කියව නැහැදී නමුත් මම ඔයාලා අහපු නිසා ඊළඟ එකක් කියන්නම් මේක ඇඳ ගන්නකො ඇඳලා මේ අනුයාත වරි දෙක අතර ස්පේස් එක අතිවැස්ම කියලා නම් කරගන්නකො ඉක්මන් කරන්න හරි ඉවරයි කියන්නේ මෙහෙම අනුයාත වරි දෙකක අනුයාත වරි දෙකක අනුයාත වරි දෙකක අනුයාත වරි දෙකක සිරස් කුස්තුර අතර අනුයාත වරි දෙකක සිරස් කුස්තුර අතර සිරස් කුස්තුර අතර කෙටිම දුර අතිවැස්මයි කෙටිම දුර අතිවැස්මයි 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 දෙවෙනි කෙනා කියන ආමාන පෙට්ටියක මිනුම් ලියන්න ආමාන පෙට්ටියක මිනුම් ගත්තට පස්සේ අපිට හම්බ වෙනවා ආමාන පෙට්ටියේ මිනුම් ආකාර දෙකකට එකක්
मिलीलीटर हारसी आई तुमसी पनाहाय देसी अनुवाय अनित कहना हारसी आई तुमसी पनाहाय देसी पनाहाय मैं आगाने सीमेंट की मानिंद है मैं आगाने रलु समाहार मानिंद है सीमेंट की मानिंद करने के नागे साइज से के चुट्टा वैली රළු සමහර කියන්නේ වැලි මැටල් වගේ දේවල් මනින්න ගන්න ආමාන පෙට්ටිය 400 350 250 කියන සීමාවෙන් තමයි තියෙන්නේ. හරි. ඉස්පරින් නෝට් කරගන්න. ඉක්මන් කරන්න. මෙයා ගන්න සිමෙන්ති මණින්නේ මෙයා ගන්න රළු සමහර මණින්නේ කියලා නෝට් කරගන්න. ඊට පස්සේ කියනවා F කොටස ජලයත් සමග කොන්ක්‍රීටයක ශක්තිය ජලයත් සමග කොන්ක්‍රීටයක ශක්තිය හීනවන ආකාරයේ ප්‍රස්ථාරයක් මගින් අද දක්වන්න. හරි. ජලයත් එක්ක කොන්ක්‍රීටයක ශක්තිය හීන වෙනවා. හරි ජල සිමෙන්ති අනුපාතයත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ. ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනකොට ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනකොට මේ පැත්ත සම්පීඩන පට්ටියා බලය කියලා ගත්තාම කාලානුරූපීව ජල ජලයේ වැඩි වෙන්න කොන්ක්‍රීට් එකේ ශක්තිය අඩු වෙලා නිශ්චල වෙලා යයි. ඔය තියෙන ප්‍රස්ථාරය ජල සිමෙන්ති අනුපාතය එක තමයි මේ වැඩේ වෙන්නේ. ජල සිමෙන්ති අනුපාතයත් එක්ක සම්පීඩන ප්‍රත්‍යය බලය ප්‍රස්ථාරයට ගන්නවා. මෙහෙම එකක් එන්නේ. අදගන්න යා. ඒක තමයි අපි ගන්නෙ. හරි. ඒකේ දෙවෙනි කොටස කියනවා බැහුම් පරීක්ෂාව සිදු කිරීමේදී ගන්න උපකරණ නම කුමක්ද? බැහුම් පරීක්ෂාව සඳහා ගන්න උපකරණ මොකක්ද? කේතු ජින්නකය. ලියන උත්තරේ කේතු ජින්නකය. කේතු ජින්නකය. කේතු ජින්නකය. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එන්න තියෙන අපිට දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නයටයි එන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය. හරි ඉවරයි. දෙවෙනි ප්‍රශ්නයක් අපි එමු. දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනියෙන් අහනවා මෙහෙම කම්බි යන වර්ග පහක් ලියන්න කම්බි යන ඔව් කම්බි යන මොනවද තියෙන වල දන්න කම්බි වලින් හදපු යන මොනවද රවුම් කම්බිය යන තියෙනවා ටින්ඩෙක්ස් යන තියෙනවා ස්ක්‍රූප් යන තියෙනවා පනේල යන තියෙනවා ඔය වගේ යන ටිකක් ලියන්න හරි කියන්න උපදේ රවුම් කම්බි යන රවුම් කම්බි යන රවුම් කම්බි යන ඒ වගේම පනේල යන පනේල යන ටින්ටෙක්ස් යන ටින්ටෙක්ස් යන බෝට්ටු යන බෝට්ටු යන බෝට්ටු යන ද්විත්ව කොකු යන ද්විත්ව කොකු යන
ஒரு வகை என தேர்வா දෙවැනි කොටස කියන ස්කෘප්පු ඇණයක් ඇඳ යගේ කොටස් නම් කරන්න කියලා ස්කෘප්පු ඇණයක් අඳිනවා. ඔහොම ස්කෘප් පැනයක් තියෙන්නේ. හරි. මෙයාගේ දරුවනේ මේ තියෙනවා ඇනේ හිස. ඇනේ හිස කොටස තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොට සහිත කොටසක් තියෙනවා. හරි. මෙයාට අපි කියනවා දරුවනේ ඇන පොට කියලා. ඇන පොට. ඒ වගේම මෙයාට කියනවා ඇන කඳ කියලා කියනවා. ඔය වගේ දේවල් තමයි අපි හඳුනා ගන්න දරුවනේ. මෙන්න මෙතන මෙන්න මේ කොටස කියන ඇන කට්ටය කියලා කියනවා. මේ කොටස මෙ ඉර තියෙන්නේ ඒකට කියන ඇන කට්ටය. ඇන කට්ටය ඔන්න ඔය වගේ දේවල්. ඇන කට්ටය, ඇන කඳ, හිස, ඇන පොට ඔය වගේ දේවල්. ඕනම ස්කෘප්පු ඒ කියන්නේ මේ දෙන්නේ අතර ස්පේස් එක තියෙන්නේ. මේ පොටවල් දෙකක් අතර මේකට කියනවා අන්තරාලය කියලා කියනවා. අන්තරාලය. හරි ඔය වගේ දේවල් ටිකක් නම් කරගන්න. හරි. හරි. තුන්වෙනි කොටස කියනවා ස්කෘප් වෙන භාවිතා කිරීමේ වාසි තුනක්. ස්කෘප් වෙන භාවිතා කිරීමේ වාසි සවි කිරීම ශක්තිමත්, කල් පවතිනවා, ඉක්මනින් සවි කරන්න පුළුවන්, හානි නොවන ලෙස සවි කරන්නත් පුළුවන්, ගලව ගන්නත් පුළුවන්. ලියව කීපයක් ස්කෘප් වෙන යොදා ගැනීම වාසි කියන්න. සවි කිරීම ශක්තිමත් කිරීම, සවි කිරීම ශක්තිමත් කිරීම, සවි කිරීම ශක්තිමත් කිරීම. ඒ වගේම කල් පැවැත්ම, කල් පැවැත්ම. ඒ වගේම ඉක්මනින් සවි කළ හැකිවීම, ඉක්මනින් සවි කළ හැකිවීම. ඊළඟට හානි නොවන ලෙස, හානි නොවන ලෙස නැවත ගැලවිය හැකිවීම, හානි නොවන ලෙස නැවත ගැලවිය හැකිවීම, නැවත ගැලවිය හැකිවීම. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස එතනින් ඉවරයි. ඊට පස්සේ එනවා හතරවෙනි කොටසට. හතරවෙනි කොටසට එනවා. හතර නෙමෙයි B කොටසට එනවා. B කොටසට ආවට පස්සේ අපිට කියන මෙන්න මෙහෙම. දොර ජනේල් සඳහා සරණේරු වර්ග භාවිතා කරනවලු. ඔබ දන්නා සරණේරු වර්ග හතරක් ලියා ඒ වයින් ඒවා ඒ භාවිතයන් උදාහරණ සහිතව ලියන්න කියලා කියනවා. හරි. දරුවනේ දැන් සරණේරු ගත්තට පස්සේ අපි දන්න සරණේරු වර්ග ටිකක් නම් කරන්න කියලා කියන්නේ. හරි. අපි දන්න සරණේරු, අපි දන්න සරණේරු ගත්තට පස්සේ දරුවනේ පැතිරි සරණේරු තියෙනවා. ඊට පස්සේ තියෙනවා පෙට්ටි සරණේරු තියෙනවා, වවුල් සරණේරු තියෙනවා, වල්ගා සරණේරු තියෙනවා. මේවා නම් ඔයාලා නම් වශයෙන් දන්නේ නැහැ. නමුත් ටිකක් යම් අවබෝධයක් ගන්න උත්සාහ කරමු. හරි. රයිට්. අපි මහන්නේ මොනවද සරණේරු වර්ග ගැන ලියන පොතේ කීපයක්. පැතලි සරණේරු, පැතලි සරණේරු, පැතලි සරණේරු, පැතලි සරණේරු. බින් මේවා ගොතා පැතලි සරණේරු කියන්නේ අඳින්න එපා ඊළඟ අඳින්ම වුවා පැතලි සරණේරු. තව එකක් ලියන්න පෙට්ටි සරණේරු, පෙට්ටි සරණේරු. තව එකක් වවුල් සරණේරු, වවුල් සරණේරු, වවුල් සරණේරු. තව එකක් වල්ගා සරණේරු,
वल्गा सरनेरु, वल्गा सरनेरु, तवेका पट्टी सरनेरु, पट्टी सरनेरु, पट्टी सरनेरु, पट्टी सरनेरु, तवेका क्लियरवा वक्र सरनेरु, वक्र सरनेरु, वक्र सरनेरु, अभी क्लियर वा एक केंद्रीय सरनेरु, एक केंद्रीय सरनेरु, दिवन पर सहन वा सरनेरु वर्ग देखा कंदे नाम करने की अला सरनेरु वर्ग देखा कंदे नाम करने में तमाम पैतली सरनेरु में पेटी सरनेरु में वल्गा सरनेरु पिट्टी सरनेरु वल्गा सरनेरु वल्गा सरनेरु अरे टक्का देवी पड़ता रगालो सरनेरु टी कहने वाला ना अंदर नमकरण टक्का උපනින් දෙවෙනි කොටස අදාළව සරණේරු වර්ග දෙකක් අඳින්න කියනවා පැතිරි සරණේරු පෙට්ටි සරණේරු වල්ගා සරණේරු ටක්කල ඇතර ඉවර කරන්න ඉක්පරිගත විවර කරගන්න ඉක්පරිගත විවර කරගන්න හරි පැතරි සරණේරු පෙට්ටි සරණේරු වල්ගා සරණේරු හරි ඊට පස්සේ කියනවා එක සී කොටස දොර ජනේල සඳහා භාවිතා කරන සවිකුරු උපාංග වර්ග පහක් අහනවා අපෙන් දොර ජනේල සඳහා භාවිතා කරන සවිකුරු ලියන්න පුතේ මොනවද සරණේරු ලියන්න සරණේරු කොණ්ඩිපට්ටම कोंडी पट्टम सोईब सोईब यतुरु तहडु जनेल कोकु जनेल अगुलु दोरमुदु दोरमुदु पुलान कोकु ඔය වගේ දේවල් ඊට ඇන නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලෝහ වර්ග තුනක් අහනවා ඇන හදන්න ගන්න ලෝහ ලියන්න පුතේ වානේ වානේ ඒ වගේම තඹ ඒ වගේම පිත්තල වානේ තඹ පිත්තල अंतर्गत वर्णे मनोवाद खनिज लवण तीरने खनिज लवण लिया मनोवाद तीरने खनिज लवण खनिज लवण දෙවෙනි කොටස කියන වැලි කඩදාසියක පිටුපස අන්තර්ගත දත්ත තුනක් ලියන්න. හරි. මේක තියෙන පුතා වෙළඳ නාමය ඒ වගේම ග්‍රිඩ් අංකය ඒ වගේම නිමදුම් ද්‍රව්‍යය ඒ වගේ දේවල් डी कोड़ सरे नवा सो डी तमें कता करे ई कोड़ सरे नवा
පහත සංඥාවලින් කියවෙන්නේ මොනවද? පළවෙනි එක්කෙනාගෙන් කියවෙන්නේ මොකද්ද? උඩු අතට තබන්න කියන එකයි ලියන්න. පළවෙනි එක්කෙනාගෙන් කියවෙන්නේ උඩු අතට තබන්න. ඒ කියන්නේ සිරස්ව තබන්න කියන එකයි. උඩු අතට තබන්න ඒ කියන්නේ සිරස්ව තබන්න කියලා කියන්නේ. දෙවෙනි එක්කෙනාගෙන් කියවෙන්නේ මොකද්ද? දෙවෙනි එක්කෙනාගෙන් කියන්නේ හදිසි දොරටුවක්. වම් පැත්තට හදිසි දොරටුවක් තියෙනවා කියලා කියන්නේ. ඒක හදිසි දොරටුවක් කියලා ලියන්න. දෙවෙනි එක්කෙනාගෙන් කියවෙන්නේ හදිසි දොරටුව. හදිසි දොරටුව. තුන්වෙනි එක්කෙනාගෙන් කියවෙන්නේ අවුරුදු තුනෙන් අඩු දරුවන්ට නොදිය යුතුයි කියලායි කියන්නේ. කියන්න අවුරුදු තුනට අඩු දරුවන්ට අවුරුදු තුනට අඩු දරුවන්ට නොදිය යුතුයි. අවුරුදු තුනෙන් අඩු දරුවන්ට නොදිය යුතුයි. නොදිය යුතුයි. ඊට පස්සේ හතරවෙනි එකනාගෙන් කියන්නේ කුණු භාජනයට දමන්න. කුණු භාජනයට දමන්න. කුණු භාජනයට දමන්න කියලායි කියවෙන්නේ. දෙවෙනි කොටස කියනවා ගිනි ත්‍රිකෝණය ඇඳ දක්වන්න. ගිනි ත්‍රිකෝණය අඳින්න කියලා කියනවා. ගිනි ත්‍රිකෝණය අඳිනකොට මෙතන ඉන්ධන එදර මෙතන ජ්වලන උෂ්ණත්වය මෙතන ඔක්සිජන් ඔන්න ඔබ තමයි දරුවනේ අපි කියන ගිනි ත්‍රිකෝණය. ඉන්ධන තියෙන එක පැත්තක, ඔක්සිජන් තියෙන එක පැත්තක, ජ්වලන උෂ්ණත්වය තියෙන අනිත් පැත්තේ. ජ්වලන උෂ්ණත්වය කියලා තාපය කියලා. තාපය කියලා කිව්වත් හරි. ඔන්න ගිනි ත්‍රිකෝණය. හරි. F කොටසකට එනවා. ගිනි නිවීමේ උපකරණයක් ස්ථාපනය කිරීමේදී සලකා බලන්නට ඕන කරුණු හතරක්. හරි. සියලුම දෙනාගේ නැත ගැටෙන තැනක ඔය අපි කියන ගිනි නිවිලි උපකරණය තියෙන්නට ඕන. සියලු දෙනාගේම නැත ගැටෙන තැනක. ඒ වගේම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක තියෙන්නත් ඕන. ඒ වගේම උපකරණයේ පහසුවෙන් ආධාරකෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ලියමුකෝ වෙන මෙම් කීපයක්. ගිනි නිවන උපකරණයක් තියන්න ඕන තැන. ඒකද මෙහෙම. සියලු දෙනාගේ නිත ගැටෙන ස්ථානයක සියලු දෙනාගේ නිත ගැටෙන ස්ථානයක තැන් ස්ථානයක් විය යුතුය. සියලු දෙනාගේ නිත ගැටෙන ස්ථානයක් විය යුතුය. විය යුතුය. තව එකක් ලියනවා. පහසුවෙන් ළඟා විය හැකි. පහසුවෙන් ළඟා විය හැකි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක උපකරණය සවිකල යුතුය. උපකරණය සවිකල යුතුය. උපකරණය සවිකල යුතුය. තව එකක්. උපකරණය පහසුවෙන්. උපකරණය පහසුවෙන්. උපකරණය පහසුවෙන් ආධාරකයෙන්. උපකරණය පහසුවෙන් ආධාරකයෙන්. ආධාරකයෙන් ගලවා ගත හැකි විය යුතුය. ගලවා ගත හැකි විය යුතුය. ගලවා ගත හැකි විය යුතුය. අවසාන කියලා ලියන්න. උපකරණය අතරමඟ. උපකරණය අතරමඟ වෙනත් බාධක නොතිබිය යුතුය. වෙනත් බාධක නොතිබිය යුතුය. වෙනත් බාධක නොතිබිය යුතුය. හරි. ඔන්න පුතේ මම ව්‍යුහගත පේපර් එකේ ඩ්‍රෝවින් එක හැර ඉතිරි සියල්ලක්ම සාකච්ඡා කළා. හරි. MCQ එක කතා කරන්න අද ලොකු ටයිම් එකක් නම් අපිට නැති වෙයි. දැන් 57 පේපර් එකේ මම මාකින් එක පන්ති ඉවර වෙලා චුට්ටකින් දාන්නම් ඔයාලගේ ගෲප් එකට. එතකොට ඒක MCQ ටික ඔයාලා බලලා හදාගන්න. ඔන්න ලොකුම අමාරුවක් තියෙනවා කියලා කියපු රචනා ව්‍යුහගත කොටස් වලට මම ඔන්න පිළිතුරු ටික ලබා දීම සිද්ධ කළා. ඊට පස්සේ මම මේකේ මාකින් එකක් දැම්මට පස්සේ අඩි වැඩියක් තම බලා ගන්න. හරිද? හරි. එහෙනම් පුතේ මම දැන් යන්නේ. අදට මෙතනින් වැඩ ටික හවර කරන්න. දැන් වෙලා 11:20ක් විතර වෙලානේ.
එතකොට දැන් අපි ලබන සතියේ ඊළඟ පේපර එක යනවා. මේ සතියේ 58 ටලි අපි ලියුවනි පේපර එක, 59 පේපර එක මේ සතියේ ඉඳලා තියෙනවා. ඒක ඉදිරි දවස්වලයි ඔයාලගේ පන්තියට, ඒ කියන්නේ පේපර එක ලියන දවස්වලට ඔයාලගේ. එතකොට අපි ලියලා ඒ වැඩ ටික කරගන්න. හරි, එහෙනම් අපේ අදට අපි මෙතනින් වැඩ ටික අවර් කරමු. පේපර එකේ මාකින් එක මම දාන්නම්. එතකොට ඒකත් බලන්න, අඩුපාඩු තව තියෙනවා නම් හදාගන්න බලන්න. හරි, එහෙනම් අතර මෙතනින් වැඩ ටික අවරයි. හරි, එහෙනම් හොඳට වැඩ ටික කරගෙන යන්න. හරි, සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා. අයිබෝන් පුතේ.